හොඳයි එහෙමනම් අපි දේශනේ ඉතුරු කොටස පටන් ගමු අපි සාකච්ඡා කරමින් සිටි අංක 7 ප්‍රශ්නය අංක 7 ප්‍රශ්නේ A හා B කොටස් අපි සාකච්ඡා කරලා ඉවර කරා දැන් අපි අංක 7 ප්‍රශ්නේ C කොටස තාපය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ මොකද තාපය සාමාන්‍ය විභාගවලට ගොඩාක් ගණන් වෙන ප්‍රශ්නයක් සහ ප්‍රශ්න එන තැනක් ඒ හින්දා ඒකත් අපි හොඳට සාකච්ඡා කරලා ගමු x අනු ඝන ලෙස පවතින පදාර්ථයකි එම පදාර්ථයට උෂ්ණත්වයේ සැපීමේදී සිදුවන අවස්ථා විපර්යාසයට අනුරූප උෂ්ණත්ව විචලන ප්‍රස්ථාරය දීලා තියෙනවා. දැන් ළමයි මේකේ පැහැදිලිව කියන මේ දත්ත තේරුම් ගන්න. ඔයාලා හැමෝම දන්නවා උෂ්ණත්වය කියන්නේ චාලක ශක්තිය පිළිබඳ මිම්මා. චාලක ශක්තිය වැඩි නම් උෂ්ණත්වය වැඩි. චාලක ශක්තිය අඩු නම් උෂ්ණත්වය අඩුයි. ඒ කියන්නේ මේ ලෝකේ දැන් මේ පරිසරයේ තියෙන වායු අංශු වල මේ එහෙට මෙහෙට ගමන් කිරීම නෙවෙයි දෝලණය වෙනවා. ඒ කියන්නේ මේ හැම අංශුවකම කුඩා දෝලන චාලක ශක්තියක් තියෙනවා. දැන් උදාහරණයක් අපි අත් දෙක මෙහෙම තියාගෙන වේගයෙන් මෙහෙම අතුල්ලනකොට චාලක ශක්තිය වැඩි ඉනේ. ඒතර උෂ්ණත්වය වැඩි. වතුර එක නටනකොට උඩ පැන පැන නටන වතුරනේ උඩ පැන පැන නටනකොට ජල අංශු වල චාලක ශක්තිය වැඩි. ඒතර උෂ්ණත්වය වැඩි. ඒ නිසා අපි භෞතික විද්‍යාවේදී උෂ්ණත්වයේ අර්ථ දක්වන්නේ චාලක ශක්තිය පිළිබඳ මිම්මක් කියලා. දැන් මේකේ කියනවා x යනු සංශුද්ධ. ඒ කියන්නේ පිරිසුදු වෙන කිසිදු ඉන්ෆියුරිටීස් ඒ කියන්නේ අපද්‍රව්‍ය කිසිවක් මිශ්‍ර වෙලා නැති සංසුද්ධ ද්‍රව්‍යයක් ගැන කියනවා. x යනු සංසුද්ධ ඝන පදාර්ථයකි. හරි මොකක්ද මේ කියන්නේ කියලා බලමු කිස්සරෝම x කියලා දීලා තියෙනවා සංශුද්ධ ඝන පදාර්ථයක් හරි දැන් මේකට අපි සපයනවා බාහිරින් තාපය සපයනකොට මේ ඝන පදාර්ථයේ උෂ්ණත්වයේ වෙනස් වෙන ආකාරය ප්‍රස්ථාරයක දීලා තියෙනවා. හරි අපි ප්‍රස්ථාරෙත් ඇඳගෙනම සාකච්ඡා කරන්න පටන් ගමුකෝ. හරි. මෙතන දීලා තියෙනවා උඩ උෂ්ණත්වය කෙල්වින් වලින් මෙතන කාලය ටයිම් දීලා තියෙනවා. ඒතර ආරම්භයේදී x කියන පදාර්ථයේ උෂ්ණත්වය කෙල්වින් වලින් දෙනවා 300යි කෙල්වින් ලැසි මෙහෙම වැඩි වෙනවා නියත වෙනවා වැඩි වෙනවා නියත වෙනවා ආයෙ මෙහෙම වැඩි වෙනවා වගේ මොනවාදෝ මොනවාදෝ පඩි පෙලක් වගේ පෙන්වලා තියෙනවා මොනවාද මන් දා නේද p u q v r එක අමුතු ඉංග්‍රීසි හොඩියා x තියෙනවා මෙතන මෙතන උෂ්ණත්වය දීලා තියෙනවා 340යි කෙල්වින් ඒ වගේම මෙතන උෂ්ණත්වය දීලා තියෙනවා 380යි කෙල්වින් රයිට් හොඳට අහගන්න දැන් පොඩි සංකල්පයක් තියෙන උගන්නන්න දැන් ළමයි ආරම්භයේදී මෙන්න මෙතන තියෙන ඝන පදාර්ථයේ ඝන අවස්ථාවේ තියෙන්නේ කෙල්වින් 300යි එතර උෂ්ණත්වය කෙල්වින් 300යි ඝන. දැන් තාපය කියන්නේ ශක්තියක්නේ. උෂ්ණත්වයේ වැඩි තැන ඉඳලා උෂ්ණත්වයේ අඩු තැනට ගමන් කරන ශක්තිය තමයි තාපය. සූර්යා පට්ට රස්නේ පෘථුවිය සීතලයි සූර්යාගේ ඉඳලා පෘථුවියට ගමන් කරන ශක්ති ප්‍රභේදය තාපය. එතකොට මේ තාපය එක තැනක ඉඳලා තව තැනකට යනවට අපි කියනවා තාප සංක්‍රාමණය. මේ තාප සංක්‍රාමණය වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. සන්නායනය සංවහනය විකිරණය ඝන වස්තු උන්දිගේ තාපය යන්නේ සන්නායනයෙන් වාතයේ ජලය වගේ වගේ රත් වූ අංශු ධාරා ලෙස ඉහළට තාපය ඇදී යනවා නම් සංවහනය මාධ්‍යයක් දායක වෙන්නේ නැතුව විද්‍යුත් චුම්බක තරංගයක් විදිහට තාපය ගමන් කරනවා නම් අන්න ඒවට අපි කියනවා විකිරණය කියලා කියනවා දැන් ඔන්න අහගන්න හරි මම මේ ඝන පදාර්ථයට තාපය දෙනවා. තාපය ගත්තාම ඝන පදාර්ථයේ අංශූන්ගේ චාලක ශක්තිය වැඩි වෙනවා. තාපය ගන්නවා චාලක ශක්තිය වැඩි වෙනවා. උෂ්ණත්වය කියලා කියන්නේ චාලක ශක්තිය පිළිබඳ මිම්මක්.
මේකේ චාලක ශක්තිය වැඩි වෙනකොට අපිට පේනවා උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. උෂ්ණත්වය 300 ඉඳලා 340 දක්වා වැඩි වෙනවා. හරි හොඳට ගන්න. දැන් මේ පදාර්ථයේ තියෙන්නේ ඝන අවස්ථාවේ තාපය දෙනකොට ඝන අවස්ථාවේ අංශුවල චාලක ශක්තිය වැඩි වෙනවා. වැඩි වෙනකොට උෂ්ණත්වයත් වැඩි වෙනවා 340 දක්වා. එහෙනම් මේ ලෝකේ මොකක් හරි උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ ඒකේ මොකද්ද වැඩි වෙන්නේ? චාලක ශක්තිය වැඩි වෙන්නේ. ඒකේ මොකද්ද වැඩි වෙන්නේ? චාලක ශක්තිය වැඩි වෙන්නේ. හරි. වැඩි වෙලා 340 ට ආවට පස්සේ තාපය දෙනවා දෙනවා උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැනේ. 340 ට ආවට පස්සේ තාපය දෙනවා දෙනවා උෂ්ණත්වය වැඩි වෙන්නේ. හැබැයි ළමයි බලාගෙන ඉන්නකොට මට පේනවා මෙන්න මේ ඝනය ද්‍රවයක් වෙනවා. ඝනය ද්‍රවයක් වෙනවා. එහෙනම් හරියටම උෂ්ණත්වය 340ට ආවට පස්සේ කෙල්වින් හරි උෂ්ණත්වය 340ට ආවට පස්සේ සපයන තාප ශක්තිය වැය වෙන්නේ චාලක ශක්තිය වැඩි කර ගන්නටද ඝන අවස්ථාවේ බන්ධන කඩාගෙන ද්‍රවයක් වෙන්නද ඝන අවස්ථාවේ බන්ධන කඩාගෙන ද්‍රවයක් වෙන්න වැය වෙන්නේ තේරුණා නේද එහෙනම් හරියටම උෂ්ණත්වයේ 340 දී ඝනය ද්‍රවයක් වෙනවා ඒ උෂ්ණත්වයට අපි කියනවා ද්‍රවාංකය තේරුණානේ සියලුම පාඩම් මතක් වෙනවා මේ ප්‍රශ්නෙන් හරි ඝනයක් ද්‍රවයක් වන උෂ්ණත්වයට කියන ද්‍රවාංකය එය සිද්ධ වන මොහොතේදී සපයන තාපය චාලක ශක්තිය වැඩි වෙන්න වැය වෙන්නේ නැහැ ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ සපයන තාප ශක්තිය වැය වෙනවා ඝන අවස්ථාවේ බන්ධන කඩන ඝන අවස්ථාවේ අන්තරණුක බන්ධන වලට එරෙහිව කාර්ය කරන්නට සපේන තාපය වැය වෙන හින්දා චාලක ශක්තිය වැඩි වෙන්නේ නැහැ. මොකද්ද වැඩි වෙන්නේ නැත්තේ? චාලක ශක්තිය වැඩි වෙන්නේ නැහැ. අන්න එහෙම ඝනයක් ද්‍රවයක් වීමේදී සපේන තාපය චාලක ශක්තිය වැඩි වෙන්න වැය වෙන්නේ නැති නිසා ඒ තාපයේ පොඩි ගුප්ත ගතියක් තියෙනවා. තේරුණාද? ගණයේ ද්‍රවයේ වෙනකොට තාපය කොච්චර දුන්නත් උෂ්ණත්වය වැඩි වෙන්නේ හේතුව සපේන තාපය බන්ධන කඩා ගන්න වැය වෙනවා ගණයක් ද්‍රවයක් වෙනවට කියනවා අපි විලයනය 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 සිද්ධ වන මොහොතේ ගන්න තාපයට කියනවා විලයනයේ গুপ্ত තාපය ගණයක් ද්‍රවයක් වීම විලයනය විලේනයේ සිද්ධ වන මොහොතේ ගන්න තාපය කියනවා විලේනයේ গুপ্ত තාපය. ඒක හරියටම කිලෝග්‍රෑම් එකකට අර්ථ දක්වවුවොත් අපි ඒකට කියනවා විලේනයේ විශිෂ්ට গুপ্ত තාපය. තේරුණානේ? ඔන්නෝම තාපය දීලා දීලා එක්තරා මොහොතකදී සම්පූර්ණයෙන්ම මේක ද්‍රවයක් වෙනවා. හරි. දැන් ඝන ද්‍රව්‍ය සම්පූර්ණයෙන් මොන අවස්ථාවටපත් වුණාද? ද්‍රව අවස්ථාවටපත් වුණා. ද්‍රව අවස්ථාවටපත් වෙච්ච ගමන් ආය කඩා ගන්නට අන්තරණුක බන්ධන නැහැ. සියලු අන්තරණුක බන්ධන කඩාගෙන ඉවරයි ඝන අවස්ථාවේ. දැන් තාපය දෙනකොට ආපහු ද්‍රව අවස්ථාවේ චාලක ශක්තිය වැඩි වෙනවා. ද්‍රව අවස්ථාවේ චාලක ශක්තිය වැඩි වෙන හින්දා ආය උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. ආයත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා. තේරුණා නේද? දැන් ඔන්න ඝන ද්‍රව්‍ය ද්‍රවයක් වුණා. ද්‍රවයක් වෙලා දැන් සපේන තාපය අරගෙන ද්‍රව අවස්ථාවේ චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට ද්‍රව අවස්ථාවේ උෂ්ණත්වය වැඩි වෙනවා. ද්‍රව අවස්ථාවේ උෂ්ණත්වය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා හරියටම 380ට ආපු ගමන් ආයත් උෂ්ණත්වය වැඩි වෙන එක නතර වෙනවා. මේක මහ පුදුම වැඩක් නේ. ආය උෂ්ණත්වය වැඩි වෙන එක නතර වෙනවා. 380ට ආපු ගමන් බලාගෙන ඉන්නකොට පේනවා මෙන්න වාෂ්ප වෙනවා නැවතත් අවස්ථා විපර්යාසය දැන් මොකද වෙන්නේ 380ට ආපු ගමන් මොකද වෙන්නේ ද්‍රවය වායු වෙනවා එහෙනම්
තුන්සිය අසූවේදි වෙන්නේ සපේන තාපය ලබාගෙන උෂ්ණත්වය වැඩි කර ගැනීමද ද්‍රව අවස්ථාවේ බන්ධන කඩාගෙන වායු කලාපයට යන එකද ද්‍රව අවස්ථාවේ බන්ධන කඩාගෙන වායු කලාපයට යනවා මෙන්න මේ විදිහට ද්‍රවයක් වායුවක් වෙන උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය ද්‍රවයක් වායුවක් වෙනවට කියනවා අපි කියනවා වාෂ්පීකරණය වාෂ්පීකරණය දැන් හරියටම වාෂ්පීකරණය සිද්ධ වෙන මොහොතේ ඒ කියන්නේ හරියටම ද්‍රවයේ වායු වෙන මොහොතේ සපේන තාපය වැය වෙන්නේ චාලක ශක්තිය වැඩි කරගන්නද බන්ධන කඩා ගන්නද අන්තරණුක බන්ධන වලට එනව කාර්ය කරන්න වැය වෙන්නේ ද්‍රව අවස්ථාවේ බන්ධනේ කඩාගෙන වායු කලාපයට යන්න මේ සපේන තාපය වැය වෙනවා ඒ නිසා උෂ්ණත්වය ඉහළ යන්න වැය වෙන්නේ නැහැ ඒ නිසා උෂ්ණත්වය ඉහළ යන්නේ නැතුව ද්‍රවයක් වායුවක් වන මොහොතේ ගන්න තාපයට අපි කියනවා වාෂ්පීකරණේ කුප්ත තාපය මොකද කියන්නේ වාෂ්පීකරණේ කුප්ත තාපය කිලෝග්‍රෑම් 1 කට අර්ධයක් වවොත් වාෂ්පීකරණේ කුප්ත තාපය හරියටම ළමයි සියලුම අංශු ටික වාෂ්පෙලා ඉවරුනාට පස්සේ ආපහු ඕන්න වාෂ්පයේ උෂ්ණත්වය අපිට වැඩි කරගන්න පුළුවන් මේ තියෙන වායු අවස්ථාව තේරුණා නේද එහෙනම් තේරුණානේ පාඩමේ සියලු අවස්ථා ටික මෙතනින් ආවරණය කරලා දීලා තියෙනවා රයිට් අපි මේ ළමයි ප්‍රශ්නෙට උත්තර ටික ගන්න උෂ්ණත්වය 300 සිට 340 දක්වා වැඩි කරන විට x පදාර්ථයේ අංශු වල සිදුවන භෞතික වෙනස 300 දිත් ඝන 340 දිත් ඝන එහෙනම් ද්‍රව වෙලා නැහැ හැබැයි උෂ්ණත්වය වැඩි වෙලා ඒ කියන්නේ මොකක් වැඩි වෙලාද චාලක ශක්තිය වැඩි වෙලා එහෙනම් අංශු වල සිදෙන භෞතික වෙනසක් සඳහන් කරන්න ලියන උත්තරය චාලක ශක්තිය වැඩිවීම භෞතික වෙනස චාලක ශක්තිය වැඩිවීම ඉහත සඳහන් කරන ලද භෞතික වෙනස ඇසුරෙන් උෂ්ණත්වය අර්ථ දක්වන්න ලියන්න පදාර්ථයේ නිර්මාණයේ වී ඇති අංශූන්ගේ පදාර්ථයේ නිර්මාණයේ වී ඇති අංශූන්ගේ මධ්‍යඤ්‍ය චාලක ශක්තිය පිළිබඳ පදාර්ථයේ නිර්මාණයේ වී ඇති අංශූන්ගේ මධ්‍යඤ්‍ය චාලක ශක්තිය පිළිබඳ මිම්ම මධ්‍යඤ්‍ය චාලක ශක්තිය පිළිබඳ මිම්ම උෂ්ණත්වය නම් වේ ඉහත ප්‍රස්ථාරයේ ඇසුරෙන් x පදාර්ථයේ ද්‍රවාංකය හා තාපාංකය ලියන්න ද්‍රවාංකය 340යි කෙල්වින් ද්‍රවාංකය 340යි කෙල්වින් තාපාංකය 380යි කෙල්වින් 380යි කෙල්වින් PQR අවස්ථාවල x පදාර්ථයේ පවතින භෞතික අවස්ථාව ලියන්න P අවස්ථාවේ ඝන P අවස්ථාවේ ඝන Q ද්‍රව R වායු R වායු හරි x පදාර්ථයේ විශිෂ්ට තාප ධාරිතාවයේ 1500යි කෙල්විනේට කිලෝග්‍රෑමේට ජූල් නම් උෂ්ණත්වය 300 ඒ පවතින පදාර්ථයේ ග්‍රෑම් 200ක උෂ්ණත්වය 340යි කෙල්වින් දක්වා වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය ළමයි යම් පදාර්ථයකට අපි Q කියලා තාප ප්‍රමාණයක් මෙතන හරියටම ග්‍රෑම් 200ක් තියෙනවා ග්‍රෑම් 200ක් තියෙනවා මේ ග්‍රෑම් 200 උෂ්ණත්වය 300 ඉඳලා 340ට වැඩි කරන්ට මම දුන්න තාප ප්‍රමාණය Q නම් මේකට තම ජනප්‍රියයි විභාගවල අනිවාර්යයෙන්ම ගණන් හදන්න එනවා සපේපු තාපයේ Q නම් Q සමානයි MC තීටා නේ නේ මේක හරි ලේසි සමීකරණයක් තමයි මේ සමීකරණේ තියෙන අර ගලාගෙන යාමේ ස්වභාවය ඉඳ ළමයිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැන් v = r, f = ma, q = mc θ වගේ සමීකරණ තියෙනවා අමතක වෙන්නේ.
සමහරු ඉදෙනවා සර් රොහම කිව්වට ඉතින් අපිට අමතක වෙනවනේ නේද මේ මෙහෙම ලේසියෙන් අමතක වෙන්නේ නැහැ ළමයි හරි රයිට් කිව් සමහර MC තීටා M කියන්නේ ස්කන්ධය ග්‍රෑම් 200යි කිලෝග්‍රෑම් කරන්න 1000ෙන් බෙදනවා C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය දීලා තියෙනවා 1500යි 1500යි මම ඒක ලියන්න නැතු වෙනවා බෝඩ් එකේ ඉඩමදි වෙන හින්දා ඔයාලා ඒකක ලියලා දාන්න ළමයි 1500යි ගුණ කිරීම තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස මෙතන තියෙන්නේ 300 ඉඳලා 340ට 300 ඉඳලා 340ට උෂ්ණත්ව වෙනස කීයද කෙල්වින් 40යි උෂ්ණත්ව වෙනස කෙල්වින් 40යි දැන් සුළු කරන්න තියෙන්නේ බින්දු 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 ඉවරයක් කරා හරි දෙවරක් 150 ගුණ කිරීම 40 नहीं तो वह सुलू कर गांड दी नहीं तो सुलू के लिए मैं गाना पांती ये टा बाहर है हरे बिंदु देखा दे मैं बिंदु हरे पालोस सरक देख तीन बिंदु आक दे मैं इधर तुनाई तुम वाला खातर दोला है इधर आपने उत्तर है ना जूल दोलस दाह है लोगों हिंद दाह है में बेदला दोला है किलो जूल के लल यंड पुलवा मिन एहना एक्स पदार्थे ग्राम देसी एक උෂ්ණත්වය 300 ඉඳලා 340ට වැඩි කරන්ට ජූල් 1200ක තාප ශක්තියක් අවශ්‍ය වෙනවා හදාගන්න. හරි, ඔය ගන්න හදාගන්න. मेम प्रस्ता युवावस्थावे उष्णते इहलयामक सिद्धवी नैत हेतु युवावस्थावे उष्णते इहलयामक सिद्धवे नै युवावस्थावे उष्णते इहलयामक सिद्धवे नैत्ते सपेन तापे ගණවස්ථාවේ අන්තරණුක බන්ධන වලට එරෙහිව කාර්ය කරමින් ද්‍රව අවස්ථාවට පත් වෙන්න වැය වෙනවා. ඒ නිසා සපේන තාපය උෂ්ණත්වය වැඩි කරන්න වැය වෙලා නැහැ. ලියන්න U අවස්ථාවේදී සපේන තාපය ඝන අවස්ථාවේ ඝන අවස්ථාවේ අන්තර අණුක බන්ධන වලට එරෙහිව ඝන අවස්ථාවේ අන්තර අණුක බන්ධන වලට එරෙහිව කාර්ය කරමින් ද්‍රව අවස්ථාවට පත්වීම සඳහා ඝන අවස්ථාවේ අන්තර අණුක බන්ධන වලට එරෙහිව කාර්ය කරමින් ද්‍රව අවස්ථාවට පත්වීම සඳහා වැයවන බැවින් උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදු නොවේ. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි වෙන්න වැය වෙන්නේ නැහැ. යූහා වි අවස්ථාවවලදී එක්ස් පදාර්ථයේ ලබා ගන්නා තාපය හඳුන්වන නම ලියන්න යූ අවස්ථාවේ ලබා ගන්න තාපයට කියන නම විලයනයේ ගුප්ත තාපය වී අවස්ථාවේ ලබා ගන්න තාපය වාෂ්පීකරණයේ ගුප්ත තාපය අන්තිම දේශන ටික අමාරු වැඩිද දන්නේ නැහැ නේ හරි හොඳයි දැන් එන්න 8 වෙනි ප්‍රශ්නය මම 8 වෙනි ප්‍රශ්නය සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අපේ සම්මන්ත්‍රණය නතර කරනවා 9 වෙනි ප්‍රශ්නේ උත්තර මම කියපු විදියට Telegram group එකට ඇතුල් කරලා තියෙනවා හරි හොඳයි ඒ අතර ඔයාලා දන්නවද දැන් ඉස්කෝලවලදීත් කියලා දීලා ඇති දැන් ඔයාලට හෙට අනිද්දා ලැබෙනවා ළමයි විභාගයට යන්න දැන් මේ අවුරුද්දේ සමහර ළමයින්ට
ඩෙන්ටිටි කාඩ් ඇවිල්ලා ඇති සමහර කට්ටියට ඒක නැතුව ඇති තැපැල් හැඳුනුම්පත් හරි ඡායාරූප හරි මොනා හරි භාවිතා කරනවා ඇති ගොඩක් අයට හැඳුනුම්පත් ඇවිල්ලා තියෙනවා එතකොට මම මේ කියන උපදේශ ටික පිළිපදින්න දැන් ළමයි ගොඩක් වෙලාවට විභාග ප්‍රවේශ පත්‍රය දුන්නාම ඒක පළවෙනි දවසේ ඉතාලම හොඳින් පරීක්ෂම් කරලා අරගෙන යන්න එදායින් පස්සේ ගැටලුවක් නැහැ මොකද ඒක යාලා ගන්න හින්දා එතකොට කැමති නම් මේකේ ෆොටෝ කොපි එකක් ගහලා තියාගත්තත් කමක් නැහැ මතු ප්‍රයෝජනෙ සඳහා හැඳුනුම්පත ලැබුණාමත් හැඳුනුම්පතේ ඡායාරූප දෙකක් විතර ගහලා ඔයාලා තියාගන්න බැරි වෙලාවත් විභාගේ ලියලියේ ඉන්න අතරවාරේ හැඳුනුම්පත නැති වෙනවා පවෝදාට විභාගෙට යන්නේ පට්ට බයෙන් දැන් ඉතින් ලියන්න දෙන්නේ නැති වේද පන්නයිද ඔය වගේ ගැටලු වෙනවනේ තමයි කිසි දවසක බය වෙන්න එපා අර ඡායා පිටපත පවා ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා එවැනි අවස්ථාවලදී ඒ නිසා හැඳුනුම්පතේ ඡායා රූපයක් එහෙම ළඟ තියාගන්න හොඳේ ඉතින් ඒ වගේ දේවලුත් වටිනවා ඔය භෞතික පන්තිවලදී නම් කියලා දෙනවා තිබ්බනම් දැන් වෙලාවක් නැහැ ඒක ලොකුවට කියලා දෙන්න ඉතින් ඔය පොඩි දේවල් මම කියලා දුන්නේ ඊළඟට හොඳට विभाग शालावट गल पंतिवर करना मह मोड़ वेड कर रूपया कंदे की पेनसाल हेम उल्ड पटांगा हेमे पेनसाल दिखातर एरगन कड़े पेनसाल हतरा खदागंड पेनसाल हतरा खदागन इक हर उल्करलागंड गणंगे हेमी अनकूट समार विषयान वाली ओन विनवास पेनसाल हतरा गंटे पेनसाल दिखा दिखट खदागन पेनसाल हतरा खदागंड खदागन उल्करगंड හොඳට ලියවෙන කළු පාට නිල් පාට පෑන් හතරක් පහක් තියාගන්න විභාගෙට ගෙනියන්න එතකොට ඔයාලට මේ හොඳට ඒ විභාග ශාලාවේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් වෙනවා ඊළඟට මම අර කලින් කියවෝ වගේ නීතියානුකූල ක්‍රම වලට කොපි කරනවා නම් කොපි කරන්න ඒ කියන්නේ විභාග ශාලාවට අඩිය තියනකම්ම ඔයාලට පාඩම් කරන්න අවසර තියෙනවා පාඩම් කරන කරගෙන කරගෙන ගිහිල්ලා ටක්ක් ගාලා අමතක වෙන ඒවා තියෙනවා නම් එහෙන් දෙන කඩදාසි වල හරි පේපර් එකේ හරි කොයි හරි ගවන්න ඉඩ තියෙන තැනක අමතක වෙන දේවල් ඔක්කොම ටක් 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 ගාලා ලියා ගන්නවා ඒක දිහා බලාගෙන උත්තර ලියන්න කිසිදු නීති විරෝධී කමක් එතන සිද්ධ වෙන්නේ නැහැ ඉතින් මේ වගේ ක්‍රම භාවිතා කරන්න අස්වාභාවික ලෙස කොළ හුලගේ අනේ වහෙම ඒවා නීති විරෝධී ළමයි මොකද විභාග ශාලාවල හුලග නැහැ හරි ඒක මත තියාගන්න මම නිකන් කිව්වේ මේ කොහොම හරි හොඳට බය නැතුව විභාගේ ලියන්න ඕලෙවල් කියන්නේ ඒ තරම් අමාරු විභාගයක් නෙවෙයි මම හැම වෙලාවෙම කියනවා වැදගත්ම දේ තමයි ප්‍රශ්න තෝරා ගැනීම සහ පස් ප්‍රශ්න වලට උත්තර ලියන අනුපිළිවෙල ඉතාම වැදගත් හරි ඊළඟට ළමයි බහුවර්ණ පේපර් එකේ චූටි දෙයක් ඒක මං විනාඩියක් විතර ගත්තර කමක් නැහැ කියලා දෙන්න ගොඩක් ළමයි බහුවර්ණ 40ක් තියෙනවා බහුවර්ණ 40ම ලියන්න තමයි අපි යන්නේ විභාගයට එතකොට මේක ලියාගෙන යනකොට ඔයාලට සමහර අයට වෙලා මදි වෙනවා හරි එතකොට මේ වෙලා මදි වෙන්නේ ඇයි දන්නවද හිතන්නකෝ ලියාගෙන යනකොට හතරවෙනි එක අමාරු ප්‍රශ්නයක් ආපු ගමන් මොකද කරන්නේ ඔයාලා ඒකට ලත වෙවි ලත වෙවි ලත වෙවි ඉන්නවා එතනින් එහාට තියෙන එක ගැන හිතන්නේ මේකේ හරි උත්තරේ මොකක්ද ඉන්නේ කියලා කලබල වෙවි යනවා ඊට පස්සේ කලබලෙත් එක්ක ඊළඟට හත්වෙනි එක විතර ලියනකොට මතක් වෙනවා හතරවෙනි එකට ගහපු එක වැරදිනේ කියලා ආයෙවිල්ලා හතරවෙනි එක කරලා කුරුටු ගගාර ලියන උත්තර කොටු ආයෙ මෙහෙම පාට කරලා ආයෙ මෙතනින් මෙහෙම දාලා නේ ඔයාලම විකාරයක් නටනවා ලියන්න ගියපුවාම ඒ නිසා කවදාවත් බහුවර්ණ 40ම කරනවා කියලා හිතාගෙන යන්න එපා. හරිද? මේක මං කිව්වහම ගොඩක් කට්ටිය මා හිතයි මොකද්ද මේ කියන්නේ කියලා. කතාව අවසාන වෙනකන් අහගන්න. මම කියන්නේ ඔයාලට බහුවර්ණ 40ම කරන්න ගිහිල්ලා දන්නේ නැති ඒවා අස්සේ හිරවෙවි හිරවෙවි ලොකු කාලයක් නහස්ති කරලා. ඔයාලා අන්තිමේට ප්‍රශ්න 20ක් විතර කරලා බලනකොට විනාඩි 40ක්ම ගිහිල්ලා තව විනාඩි 20යි තියෙන්නේ තව ප්‍රශ්න 20ක් තියෙනවා කියලා කලබල වෙලා ලියාගෙන යනවා ඊට පස්සේනේ ලියාගෙන ලියාගෙන යනකොට දන්නේවත් වරදිනවා හරි හරි උත්තරේ දෙක ලකුණු කරලා තුන්වෙනි එකේ ඉර කපනවා කොටුව කපනවා රවුම කපනවා හරි ඒ කියන්නේ කලබලයට අන්තිමේට බහුවර්ණ 40ම කරන්න ගිහිල්ලා 22ක් 23ක් හරි ගිහිල්ලා තියෙන්නේ ගෙදරිනකොට අපරාදේ දන්න මේවා වරද්දලා ලේසි මේවා වරද්දලා නේ ඉතින් එහෙම හිතෙනවා ළමයි ඒ නිසා බහුවර්ණ 40 කරන්න එපා මගේ පන්තිවල ඉන්න ඔයාලා බහුවර්ණ 35ක් හරියට කරනවා කියලා හිතාගෙන යන්න 40 එපා 35ක් හරියට කරනවා කියලා හිතාගෙන යන්න
පළවෙනි එක ගත්තා ලිව්වා හරි උත්තරේ හරි දෙවෙනි එක ගත්තා ලිව්වා හරි තුන්වෙනි එක ගත්තා ලිව්වා හරි හතරවෙනි එක කියෙව්වා අමාරුයි අතෑරියා හරි ඒක අතෑරියා ටියුට් එකේ මේ පේපර් එකේ මාක් එකක් දාගත්තා කොටු කපන කොලේ ඕනනම් පැන්සල් එකකින් හරි බොරුවට කපලා තියන්න නැත්නම් පැටලෙන්න පුළුවන් හතරවෙනි එකට කණා උත්තරයක් ගහලා තියාගන්න ඊට පස්සේ පස්වෙනි එකට ගියා හයවෙනි එකට ගියා කරගෙන ගියා 13 වෙනි එක අමාරුයි 13 වෙනි එකට කණා උත්තරයක් ගැහුවා ඇයි ඒ අමාරුයි නම් කරන්නේ උත්තරේ පහළ වෙන්නේ නැත්නම් එකවර කරන්නේ අමාරුයි නම් කරන්නේ අපි නතර කරනවා ඇයි අපි කරන්නේ 40 නෙවෙයි කීයද කරන්නේ 35ක් කරන්නේ හරි අමාරු හැම එකම නතර කරනවා සර් 40ම අමාරුයි නම් gedare ena hari etakota kohomari api den ohoma yana 13 amaruwi kare neha etara mark ekak da gatta kana uttaraya pencil en gewwa harida ඊට පස්සේ 14 වෙනි එකට ගියා 15 වෙනි එකට ගියා 22 වෙනි එක අමාරුයි කණා උත්තරයක් පැන්සලෙන් ගැහුවා ඒ විදිහට ගහගෙන ගහගෙන ගිහිල්ලා ඉවරලා අන්තිමේට අපි ලේසි මේවා කරලා ඉවර කරනවා බලනකොට වෙලා බලනකොට ඔයාලා හරියටම ප්‍රශ්න 8ක් ඉතුරු කරලා ප්‍රශ්න 32ක් කරලා ඉවරයි පේපර් එකේ තිබ්බ ලේසිම ප්‍රශ්න 32 කරලා ඉවරයි 8ක් ඉතුරු වෙලා සර් කිව්වෙ 35ක් කරන්නේ 32ක් කරලා. හැබැයි මේ කරපු 32 හරියටම හරිය. ඕන්නම් එකක් විතර වැරදිලා ඇති. හරියටම හරිය. ඒකොල්ල වෙලා බලනවා. පැය භාගයක් ඉතුරු වෙලා. ඇයි? ඔයාලා අමාරු ප්‍රශ්නවල ලත උනේ නැහැ. අමාරු ප්‍රශ්නවල ලත උනේ නැහැ. ඔයාලා ඉවර වෙනකොට ප්‍රශ්න 32ක් හරියටමත් කරලා ඒකෙන් 30ක් විතර හරි ගිහිල්ලා. පැය භාගයක් ඉතුරුත් වෙලා. දැන් මේ ප්‍රශ්න 8 හිතන්න බැරිද මේ ප්‍රශ්න 8න් තව 4ක් හරියට ලකුණු කරගත්තත් ඒක ෂුවර් තේරුණාද මේ අමාරු 8න් හරි ඉතින් ඒ නිසා ළමයි මෙතන ප්‍රශ්න 8ක් කරන්න පැය භාගයක් ඉතුරු වෙලා හොඳට හිතලා මතලා හොඳටම ළමයි සමහරලාට මේ වෙනකොට අනිත් අය මේ උත්තර අරගෙනත් ඇති අමාරු ඒවට ඒ අපිට අදාළ නැහැ ඒක වෙනම කතාවක්. හරි කොහොම හරි මේ ප්‍රශ්න 8ක් ඉතුරු වෙලානේ. මේ 8 පෑ භාගයක් විතර විනාඩි 20කටත් වඩා ඉතුරු වෙලා තියෙනවා. හොන්දට මහන්සිලා මේ 8ම කරගෙන අන්තිමට ඔයාලා ගෙදර එනවා 40න් 35ක් 36ක් නිවැරදිව කරපු ළමයි විදියට. ඒ ටාකට් එකට ගියාම 35ක් හරියට කරනවා කියන ටාකට් එකට ගියපුවාම වෙලාවත් ඉතුරු වෙලා වැඩිම ප්‍රමාණයක් හරියටත් කරගෙන ඉතුරු වෙච්ච වෙලාව තුල ඉතුරු පහ කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. අන්න ඒ ළමයි තමයි විභාගෙදී සාර්ථකව ලකුණු ලබා ගැනීම කරන්නේ. තේරුණානේ? ඉතින් ඔය වගේ ක්‍රම අනුගමනය කරන්න ළමයි බහුවර්ණ පේපර් වලට උත්තර ලියනකොට මට අර ලොකු විස්තර කරන්න වෙලාවක් නැහැ මේ ඔන්ලයින් එකේදී පන්ති තිබ්බනම් ඕවා කියලා දෙනවා තව ලස්සන ක්‍රම වලට. හරි මම මේ නිකන් ඔයාලට ඒ දැනුම දුන්නේ. රචනා පේපර් එකේ මම අර කලින් කියවෝ වගේ හරි ඕඩ එකට ප්‍රශ්න තෝරගන්න ඊට පස්සේ විභාගය වල එනකොට හරි උත්තර යාළුවොත් එක්ක සාකච්ඡා කරන්න එපා. පේපර් එක ඕන්න කොහේ හරි හංගලා ආවත් කමක් නැහැ බෑග් එක අස්සේ දාගෙන ඉන්න ගෙදර ඇවිල්ලා හරි වැරදි බලන්න එපා සම්පූර්ණ විභාගය ඉවරනාට පස්සේ ප්‍රතිඵල එනකොට බලා ගන්න පුළුවන් නැත්නම් ගෙදර ඇවිල්ලා සම්පූර්ණ විභාගෙම ඉවරනාට පස්සේ බලන්න අතරමැදදී විෂයන් වල අඩුපාඩු බලන්න යන්න එපා ඉවර වෙච්ච එක ඉවරයි ඊළඟ විෂයට හොඳට රෙඩි වෙන්න උත්තර ශක්තිමත් ඊළඟ විෂය හොඳටම කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන හොඳටම කරන්න තේරෙනවානේ ලීලියරේචා බල බල ඉන්න ඔය කොච්චර කිව්වත් ඔයාලා පාර දිගේ බස් එකේ ස්කූල් වෑන් එකේ නේද ඈ ගෙදර ආපු වෙලාව ඉඳලා අම්මලා සමහර වෙලාවට ළමයා ලියපුවා හරි වැරදි බලනවා එපා සම්පූර්ණ විභාගේ ඉවරුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් හරි ඉතින් ඔය වයි ක්‍රම අනුගමනය කරන්න ඊට පස්සේ ඕ ලෙවල් වලින් පස්සේ ඔය බොරුවට තියෙන එක එක පාඨමාලා ගන්න රින් ගන්න යන්න එපා හොඳට සැලසුම් කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න හරියටම Taman ඒ ලෙවල් වලට මොනවද කරන්නේ කෙනෙක් ඉන්නවා බයෝ කරනවද මැත්ස් කරනවද කියලා හිතා ගන්න බැරුව. හරි. මාසයක් දෙකක් තියෙනවනේ ප්‍රතිඵල එනකන්. බයෝ ක්ලාස් එකකටයි මැත්ස් ක්ලාස් එකකටයි දෙකටම ගිහිල්ලා බලන්න. හෝ ඔන්ලයින් ක්ලාස් එකකට ජොයින් වෙලා බලන්න. Tamanne හොඳටම හොඳ කැපැසිටි එකෙන් කරන්න පුළුවන් මොකක්ද කියලා. හරි. හොඳට කටපාඩම් කරන්න පුළුවන් ළමයිට බයෝලොජි හොඳයි ටිකක්. හොඳට නිර්මාණශීලීව හිතන්න පුළුවන් ළමයිට මැත්ස් එහෙම හොඳයි. හරි මං කියන්නේ ඔය දෙකම තියෙන්න ඕනේ හැමෝටම. කොහොම හරි ඔයාලා හොඳට විෂය තෝරගන්න හොඳටම ගුරුවරු තෝරගෙන ඒ ගුරුවරුන්ගෙන් විෂය හදාරන්න හරි ඒ ක්‍රම තියෙනවා මොන හරි අඩුපාඩු තියෙනවා නම් කතා කරලා අහන්න නිකන් යන්නවාලේ යාළුවෝ යන පන්ති වලට යන්න අවශ්‍යත් නැහැ
හරි වැදගත්ම දේ තමයි ළමයි පාසල් අධ්‍යාපනය මොකද හේතුව උසස් පෙළ බයොලොජි මැත්ස් මොනා කරත් කෙමිස්ට්‍රි ෆිසික්ස් බයොලොජි ඇග්‍රිකල්චර් වලට ප්‍රැක්ටිකල් ටික තියෙනවා මේ ප්‍රැක්ටිකල් ටික ඔයාලට හරියටම කරගන්න ලැබෙන්නේ පාසලෙන් විතරමයි මම දන්න කිසිදු ටියුෂන් පන්තියක ඔය ප්‍රැක්ටිකල් ටික කරන්නේ නැහැ අනිවාර්යයෙන් පළවෙනි අවුරුදු එකමාරක කාලය අනිවාර්යයෙන් ඉස්කෝලේ ගිහිල්ලා හරියටම මේ ප්‍රැක්ටිකල් ටික කරගන්න किसीम हेतु पलवीन अवृद्धारे वाला अटेंडेंस अड़कर पासले पेमीनीम हरी हरियट मत आगा पेमीनीम निवेदि गिहिला ये प्राक्टिकल सेशन हेम एक गिहिला हरियटम ये सैन सब्जेक्ट कर प्राक्टिकल हम कवर करगा कवर करगन ये धनम लागंड पास वेलट अवसान मस काले रिविशन क्लास सह अणिकुत उपकार पांति ग्रूप क्लास मुनाट हर गि प्रश्न पत्र उत्तर लियला हर रेडी वेला ए लेवल एक्साम यान पुलवा एक क्रमे हर इतना गुडक दीवा पांति वाले यान गुरूर मगर कालीवे हम विभाग पास यूनिवर्सिटी गे पोस्ट लगे अहल मे वाला तोर अंड पंति वाट तोरगंड इवागे मे यूनिवर्सिटी अंत कल्पना मे वेड करोने हेतु वाल यूनिवर्सिटी एक निका डिग्री का कैरगन हई नैतव मास्टर डिग्री पीएचडी करंट स्कॉलरशिप एरगन पिट अन्नी हूं अधिष्ठान वेड करंट इतकोड़ तम अनागते सार्थक करगंड पुलवाम वेणी दीर्घ कथा वक्र वेलाग्न है ऑनलाइन हिंदा इतम के काले अक्त मगे दीवा कील दूर अभी मील प्रश्न साकाचा कर हरे उन्ना पेगा कील दीवा तीन वाला बल मेन वीडियो हर वाली वाली ऊर्ना पास धन्यवाद करा हर रईट इन अटवी प्रश्न असुआ एम एस रिने एकाकार प्रवेगेन गमन कर पोलिस यतुपैद्या गमन कर रथया दुटू वाहन क्या ऑलवे स्पीड वेरी स्पीड असुआई एम एस नहीं दुटू पोलिस यतुपैदी खरुक रते तमन पशुकर यानवा समगम निश्चलतावेन गमन अरबा थप्पर दहायक दी एकसी विस्सा एम एस रिने प्रवेग्या अनिवार्यम अर वाहन अलगंट एक वेगिर वा वेड़ वेन्दे पे प्रवेग्या लबागन रते पशुकर यान तेक्म एम प्रवेगेन गमन करन लदी पोलिस यतुर्पेदी निश्चलतावेन गमन अरंभा एम रते पशुकर यान तेक् पमन अवस्थाव सलखंड के नीन डैंग पारे मुखद वेन्नी वाहन अभी हुरबांड पटवगत वाहन वेगे अणवा हरियटम तपरे मीटर असुवक वेगे अणवा एक यनवा दकीन मोहते दीम पोलिस यतुपैदी मे पोलिस बाइक के अरे पोलिस यतुपैदी ये मोहते में पिटाते नो अब पोलिस बाइक के नातर कर लाती है पोलिस बाइक के नातर कर लाती है එතකොට මේ වාහනේ පොලිස් බයිකෙන් පසු කරනකොටම පොලිස් බයික් එක යන්න පටන් ගන්නතර වැඩක් නැහැ. ඌ මේ වෙනකොට සැතපුම් ගානක් ගිහිල්ලා ඉවරයි. ඒ නිසා පොලිස් බයික් කාර්යය තීරණය කරනවා අනිවාර්යෙන් ඕක අල්ලන්න නම් ඌගේ වේගයට වඩා තමන්ගේ වේගය වැඩි කරගන්න ඕනේ. ඒ නිසා පොලිස් බයික් එක මොකද කරන්නේ? නිශ්චලතාවයේ ඉඳලා එයාගේ වේගය වැඩි කරගන්නවා 120යි ms රිනේක දක්වා. හරි. දැන් වාහනේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. पोलिस बाइक एंटे 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 तूरने कर्ला तूरने कर्ला तूरने कर्ला तमंगे प्रवेगे एक सी विस दक्वा वेड़ी करगाता एनंगलमाई निश्चलतावेदला एक सी विस दक्वा वेड़ी करगाता नां मुकाद्दे मेतने वेलातीन तूरने आक वेलातीन वेला तप्पर दहायक दी वेड़ी करगना मार पोलिस बाइक तप्पर दहायक दी मी वेगे लबागन ए वेगे यानवा अरुव अल्लगन्ना හරි අන්නේ අල්ල ගන්න මොහොත දක්වා විතරයි සලකන්නේ. කියන්නේ පසු කරගෙන යන මොහොත දක්වා විතරක් සලකන්න කියලා කියනවා. තේන්නවනේ වෙච්ච වැඩේ. දැන් එතකොට හොරබඩු පටව ගත්ත වාහනය ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. එසැනින් දුටු පොලිස් යතුරුපැදිය තමන්ගේ වේගය 120 දක්වා වැඩි කරගෙන අල්ල ගන්න කම්ම ඒ වේගයෙන්ම යනවා. හරි. දැන් කියනවා රතය හා යතුරුපැදියේ චලිතය එකම ප්‍රේග කාල ප්‍රස්ථාරයක ඇද දක්වන්න කියලා කියනවා. දැන් अपट प्रवेग काल प्रस्तार अंदिंड क्यूहम फलवेनियम अक्ष देख अंदिंडोने हरियटम मेन्न प्रवेग काल प्रस्तार अंदिंड क्यूहम हरियटम
අක්ෂ දෙක අඳින්න ඕනේ. සියලුම චලිත ප්‍රස්ථාරවල x අක්ෂයට ගන්නේ කාලය මනිනේ ඒකකයේ තප්පර ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නම් මෙතනට දාන්නේ ප්‍රවේගය මනිනේ ඒකකයේ තප්පරයට මීටර් දැන් හොඳට බලා ගන්න මේ තමයි ආරම්භක අවස්ථාව බිඳු බිඳු හරි දැන් හොර බඩු පටව ගත්ත වාහනේ හොර හරක් ගිනිනවා කියමුකෝ ඒක තප්පරයට මීටර් 80ක ඒකාකාර ප්‍රවේගයකින් යනවා එතකොට එයාගේ ප්‍රවේගය වැඩි වෙන්නේත් නැහැ අඩු වෙන්නේත් නැහැ පොලිස් යතුරුපැදිය දැකපු මොහොතේ ඉඳලා අල්ල ගන්නකම්ම ඒකා සරල රේඛීය පාර එකම ප්‍රවේගයෙන් යනවා ඕක දැකපු හරි මේ තමයි හොරා මේ හොරා හරිද හොරා හොරා තමයි රතු පාට හරි ඕක දකින්න පොලිසිය බයික් එක නතර කරලා තියෙන්නේ හරියටම ඒ බයික් එකේ ප්‍රවේගය වැඩි කර ගන්නවලු 120 දක්වා ප්‍රවේගය වැඩි කර ගන්නවලු 120 දක්වා හරියටම ළමයි තප්පර 10කදී තේන තප්පර 10කදී වැඩි කර ගන්නවා ඊට පස්සේ අල්ල ගන්නකම්ම ඒ වේගෙම යනවා මෙතෙන්දී හරියටම අල්ලගත්තා මේ හොරා මේ පොලිස් හොරා පොලිස් හරි දැන් හරිනේ හරියටම මෙතෙන්දී අල්ලගත්තා හරි දැන් අල්ලගන්නේ මේ කාලේ මම T කියලා කියන්න ඒ කියන්නේ 10 දන T කාලයකදී තමයි අල්ලගෙන තියෙන්නේ ඇයි පොලිස් යතුරුපැදියට ප්‍රවේග 120 කරගන්න තප්පර 10ක් ගියා තවත් T කාලයක තමයි අල්ලගෙන තියෙන්නේ. එතකොට යතුරුපැදිය ගමන් කරපු කාලය 10 දන T. ඒ කාලයම තමයි හොරාටත් ගිහිල්ලා තියෙන්නේ. මෙතෙන් දෙනකොට එයි මොකද යතුරුපැදිය පිටත් වෙච්ච මොහොතෙමදීනේ හොරත් දකින්නේ. එතකොට දෙන්නම හම්බෙන්නේ එකම මොහොතකදී. එතකොට දෙන්නටම ගත වෙලා තියෙන්නේ 10 දන T කියන කාලය. ගැටලුවක් නැහැනේ. හරි. ඔන්න ළමයි ප්‍රස්ථාරය. අඳින්න. ඔන්න ප්‍රස්ථාරය. अरे मुल्टी के लेसी ने जीव विद्या वह मेरा कोटे लेसी है मैं अमार प्रश्न इन्हें कोटे ओवत करने फुलवा में इन्होंने चल लोगों के टुल आने नहीं है किया हुआ तमाह राइट दें इट पास से पुलिस बाटिया सामग्री यात्रुपैदी अस्कांदे पुलिस बाटिया पुलिस बटे आ सम यात्रुपैदी स्कंदे तुनसी किलोग्राम हर उपरीम प्रवेगे लबागन्ना बीट गम्यतावे पुलिस यात्रुपैदी लबागत्त उपरीम प्रवेगे एकसी विस्सा एम एस रिनेक हरियटम अरंबा तप्पर दहायकदी मे प्रवेगे लबागत्ता पोड़ा कहागन होरा एकाकार प्रवेगे निगी पुलिस ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි කාලය සමග ප්‍රවේගයේ එන්ටෙන්ට වැඩි කරගත්තා එහෙනම් ත්වරණය වුණා හරියටම තප්පර 10ක් ත්වරණය වෙලා ඒකාකාර ප්‍රවේගයෙන් ගියා හොරාව අල්ල ගන්නක දැන් කියනවා පොලිස් බටයා සමග යතුරුපැදිය ස්කන්ධේ 300යි නම් උපරිම ප්‍රවේගය ලබා ගන්නා විට ගම්මියතාවය මොකද්ද සමීකරණය ගම්මියතාවය සමානයි ස්කන්ධයේ ගුණ කිරීම ප්‍රවේගය ගම්මියතාවය කියන්නේ මොකද්ද ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය මතකයිනේ හරි එතකොට ස්කන්ධයේ දීලා තියෙනවා 300යි කිලෝග්‍රෑම් උපරිම ප්‍රවේගයේ දීලා තියෙනවා 120යි ms රිනේක දැන් සුළු කරමු බින්දු 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 12වරක් 3 36යි 36000යි किलोग्राम तप्पर मीटर मेन गम्य तावे हदागन उन्न गम्य तावे हरे गम्य तावे क्या स्कंदेत प्रवेगेत गुणिते पुलिस यतुरुपैदिये तुवरणे स्वयं हरि अभी हेमोम दान्नोलमय तुवरणे समीकरणे
ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය ප්‍රවේග වෙනස බිංදුවේ ඉඳලා 120 ප්‍රවේගය වැඩි කරගත්තා 120 ms ඍණයක වැඩි කරගන්න ගත වුණා තප්පර 10ක කාලයක් එතකොට බිංදු බිංදු සුළු වුණා 12යි තප්පර වර්ගයට මීට රයිට් මෙන්න පොලිස් යතුරුපැදියේ ත්වරණය හදාගන්නකො ත්වරණය හරි ඔන්න ත්වරණය හරි ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය ත්වරණය සිදුවන අවස්ථාවේ යතුරුපැදිය මත ක්‍රියා කළ බාහිර අසමතුලිත බලය දැන් ළමයි එන්න ප්‍රවේගය වැඩි කරනවා කියන්නේ ත්වරණය වෙනවනේ ත්වරණය වෙන්න අනිවාර්යයෙන්ම එන්ජින් එකෙන් බලයක් දෙන්න ඕනේ දැන් ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට බලයක් ඕනේ වෙන්නේ නැහැ දැන් බලන්නකො පෘථිවිය සූර්යයා වටා කැරකෙන්නේ ඒකාකාර ප්‍රවේගයකින්නේ කවුරුත් පිටිපස්සේ මෝටර් එකක් හයි කරලා නැහැනේ පෘථිවිය ඒ කියන්නේ බලයක් ඕනේ නැහැ අභ්‍යවකාශයේදී ඒකාකාර ප්‍රවේගයෙන් මෙහෙම කැරකෙන්න බලයක් ඕනේ නැහැ හරි හැබැයි බාහිර බලයක් දුන්නොත් බැරි වෙලාවත් කවුරු හරි ගිහිල්ලා පෘථිවි කක්ෂයට උඩ ඉඳලා පෘථිවිය තල්ලු කරනවා තල්ලු කරොත් පෘථිවියේ ප්‍රවේගය එන්ටෙන්ට වැඩි වෙනවා එතකොට ත්වරණය වෙනවා එහෙනම් ත්වරණය උනේ අර බලයේ හින්දානේ ඒ බලය නොතිබුණා නම් පෘථිවිය ඒකාකාර ප්‍රවේගයෙන්ම සූර්යයා වටා කැරකෙනවද නැද්ද කැරකෙනවා හොඳ අවස්ථාවක් කියන්නම් දැන් ඔයාලා බස් එකක යනකොට බස් එක නතර කරලා තියෙනවා ඒතර ප්‍රවේගයේ බිඳුවයි එකපාරටම බස් එක යන්න පටන් ගන්නවා ඒතර වේගය වැඩි වෙනවනේ බස් එක එකපාරට යනකොට ඔයාලා විසිවෙන්නේ පිටිපස්සට ඒ කියන්නේ බස් එක බිඳුවේ ඉඳලා ප්‍රවේගය වැඩි කරගන්නවා ත්වරණය වෙනවා බස් එක ත්වරණය වෙනකොට ඔයාලා විසිවෙන්නේ කොහටද පිටිපස්සට ඔයාලා විසිවෙන්නේ පිටිපස්සට බස් එක වේගය වැඩි කරගෙන එකම ප්‍රවේගයක් ගන්නවා අරගෙන 60 කිලෝමීටර් 100යි නම් අධිවේගී පාරේ යන්න පුළුවන් 60 කිලෝමීටර් 100 ම යනවා එකම ප්‍රවේගයෙන් යනකොට ඔයාලා බස් එකේ මොකක්වත් අල්ලන්නේ අර එක පොල්ලක්වත් අල්ලන්නේ නැතුව සීට් එකක්වත් අල්ලන්නේ නැතුව ඔහොම හිටගෙන යනවා වැඩ වගේ හරි ඇයි ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට ඔයාලා මතට බාහිර බලයක් යෙදෙන්නේ නැහැ ඉස්සරහටවත් පස්සටවත් බලයක් යෙදෙන්නේ නැහැ ඒ නිසා ඔයාලා හිටගෙන පත්තරයක් උනත් බලවලා යන්න පුළුවන් වැටෙන්නේ එහෙම ගිහිල්ලා තියෙනවනේ බස් එක සීට් එකවත් අල්ලන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා ඔය හයිවේ එකේම යනකොට යන්න පුළුවන් දැනෙන්නේවත් නෑ ළමයි බස් එක යනවද කියලා. ඇයි යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට බාහිර බලයක් කොහෙවත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් පෘථිවිය සූර්යයා වටා යනකොට ගැස්සි ගැස්සි යනවද? නෑනේ ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. අපිට තේරෙනවද යනවා කියලා? තේරෙන්නේ නැහැ. ඒක පත්තරේ එහෙම බල බල යනවා. යනකොටම බස් එක දැන් වේගෙන් යන්නේ. ඩ්‍රයිවර් මොකද කරන්නේ? බ්‍රේක් එක පාගනවා. පාගපු ගමන් ප්‍රවේගය එන්ටෙන්ට අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මන්දනේ වෙනවා. මන්දනේ වෙනවා කියන්නේ ඒ කියන්නේ එක පාට මෙයා බ්‍රේක් එක ගැහුවොත් පත්තරෙත් පැත්තකට විසි වෙලා ඔයාලා රෝල්ලා 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 ඉස්සරහට යනවා. එතකොට ඔයාලා බස් එක විසින කොහටද? ඉස්සරහට. එතකොට ඉස්සරහට විසි වෙනවා නම් මන්දනය පස්සට විසි වෙනවා නම් ත්වරණය හෙල්ලෙන්නේවත් නැත්තම් ඒක ආකාර ප්‍රවේගය. හරි තේරුණාද? හරි. දැන් කියනවා ත්වරණයේ සිදුවන අවස්ථාවේදී යතුරුපැදිය මත ක්‍රියා කරන බාහිර අසමතුලිත බලය. බාහිර අසමතුලිත බලය F නම් F සමානයි ma. m කියන්නේ යතුරුපැදිය ස්කන්ධයේ පොලිස්ගේ 300යි කිලෝග්‍රෑම්. ත්වරණය අපි මෙතන ගණනය කරා 12යි ms ඍණ 2. හරි. දැන් සුළු කරමු. බිඳුවයි බිඳුවයි 12 3 36යි නිව්ටන් 3600යි නිව්ටන් එන්ජින් එකෙන් නිව්ටන් 3600ක බලයක් යොදලා තියෙනවා මේ සඳහා හදාගන්න හරි හදාගන්න හරි නේද ඊළඟට මේ කියනවා මේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් යතුරුපැදිය සිය ගමන ඇරඹූ මොහොතේ සිට
रथे पशुक यामट गतु काले सुन मेन मे काले संपूर्ण कीर की रहाण दहाटी काले कीर की रहाण लमय पोलिस होरा अभी अभी तो गुहे नगर देगा तोरगा मुहे हरि दैंग अभी तो मुह नगर देगा कोई आस नगर अग्गा मुख नगर पदी मय्यांगणे दैंग मय्यांगणे टाउन ने कई तमें पोलिस कार्या दैके अभी पोलिस हामी दैके होरा यानवा हरियट होरा यानी दबाने हर के पार मय्यांगणे दबान हरि यतकोट मेन मेतन मय्यांगणे दबाने तम अलगे हुराव यतकोट मय्यांगणे दबान हुरागेप दूर मय्यांगणे दबान पोलिस कारेप दूर सवान विंटे मोद पोलिस वेन पारे हुरागे वेन पारे देवे दिनमी एक पारे किलोमीटर हतर आगे दूर हरिद पोलिस किलोमीटर हतर गेल तेनवा इलाट होरा किलोमीटर हतर गेल तीन दिन्न गीप दुर्वल मुना विंडो सामान विंट पे तीरना एक मे प्रस्तारेट अणु अभी हेमोम दवा प्रवेग काल प्रस्तारे वर्गपल विस्थापनेट सामन प्रवेग काल प्रस्तारे वर्गपल विस्थापन सामन यतकोट होरागे प्रस्तारे तीनों होरागे प्रस्तारे वर्गपल पोलिस कार्यागे वर् प्रस्तारे वर्गपल मुनावेन्नो सामन वेन्टे पे ने हर अभी पोलिस पोलिस हरने मेदी होरागे प्रस्तारे होरागे प्रस्तारे वर्गपल पोलिस हामी प्रस्तारे वर्गपल सामन वेन्टो मुख दिन्नम गमन कर विस्थापने सामन एनिसा मम केनवा होरागे विस्थापनय पोलिस विस्थापन सामने इतना होरागे विस्थापने लभन मेन मे प्रस्तारे वर्गपाले मुखद प्रस्तारे वर्गपाले ऋजुकोणाश्रय होरागे प्रस्तारे के मेन मे ऋजुकोणाश्रय एक वर्गपाले असूव वेडिगिरीम यटपादि दिग दहाय दनटी दहाय दनटी सामन विंडोने पोलिस प्रस्तारे वर्गपाले ट्रेपीसियमक ट्रेपीसियमक मेन ट्रेपीसियमक तीयन्नी वर्गपल सामांतर पादे के यट सामांतर पादे दहाय दन टी दन उड सामांतर पादे टी प्रमाण दिगाई बेदीम देक गुणकिरीम लांबौस एकसे विस्साई एकसे विस्साई हरी दैन सुलुकरमु असूव दन टी सॉरी अटसीय दन असूवटी सामनाय देवराकाई देवराक हेटाई मिथुन दहाय दन देकाईटी गुणकिरीम हेट इतुरेनवा अटसीय दन असूवाईटी सामनाय दहाय वेडिकिरीम हेट हयसीयाई दन एकसिय विस्साईटी असू हेट दंड हयसीय मिहट दंड अटसीय ऋण हयसीय सामनाय एकसिय विस्साईटी ऋण असूवाईटी अटसीय हयसीय गेपुहाम देसीयाई सामन एकसी विस्सी असुआ गेपुहाम हतलिहाईटी दिपेत्तम बेदागण हतलिहेन हतलिएट हतलिय कपाकुटा गत्ता टी सामनाय बिंदु बिंदु हतरवर अक्के हतरवर पहाय टी सामनाय पहाय इतना टी सामनाय पहाय के रेनो टी सामनाय पहाय न दहाय पहाय संपूर्ण कालय हरे दें मेतने इंदला मेतन दे अंड तापर दहाय आय इतने इंदला ताव तापर पहाक टी अपि वागते टी टी के अने पहाय तेनो टी के अने पहाय इतो दहाय पहाय एक तुन हम पहालवाय काले तापर पहालवाय कौन गए तापर पहाले होला होरा अलग रहने कौन स्पीड का तिब्बत राइट हदा गंड गान उन्न गाने ने है दिए हरे तापर पहाले अलग गाने छुट्टा कामारू यति उन्नाट में गैटल वक्ने कर गाने बोलो हदागन
හරි. හරි නේද? රයිට්. එකෙන් පොලිසිය අතුරුපැදියේ විස්ථාපනය සොයන්න කියනවා. ඒ කියන්නේ අර ගමන් කරපු දුර ප්‍රස්ථාරයේ වර්ගඵලය. ගැටලුවක් නෑ හදන්න පුළුවන් දැන්. ඊළඟ ප්‍රශ්නයක් කියනවා පොලිසිය අතුරුපැදියේ විස්ථාපනය. හරි. කාලය. හරි නේද මේ ගාන? අපිට කියනවා පොලිසිය අතුරුපැදියේ විස්ථාපනය. එතකොට පොලිසිය අතුරුපැදියේ විස්ථාපනය කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය. මෙන්න මේ ත්‍රැපීසියමේ වර්ගඵලය. ත්‍රැපීසියමේ වර්ගඵලය කියලා අපි දැන් ගත්තේ සමාන්තර පාද දෙකේ එකතුව යටපාදයේ 15ක් දිගයි ධන මේ පාදයේ 5ක් දිගයි බෙදීම 2 ගුණ කිරීම ලම්බ උස 120යි. හරි. 15 ධන 5 20 බෙදීම 10 වැඩි කිරීම 120 අපිට එන උත්තරේ 1200යි මීටර. හරි. मीटर 1200 किलोमीटर एक दशम देखा ही नहीं हम गांड पुलवा राइट हो दाई उन्न लमा ये गाने हेदवा गाने टिया कमारु द मंदा ये उनाट मौने होंदे तारक या केल दुन नेते नदी गेलुवाक ने है දැන් යම් වස්තුවක් චලනය ගැන සාකච්ඡා කරපුවාම ළමයි යම් වස්තුවක් චලනය වෙන්නේ ඇත්තටම බලයක් හින්දා නෙවෙයි යම් වස්තුවක් චලනය වෙන්න බලපාන්නේ බාහිර අසමතුලිත බලයක්. ඒ කියන්නේ පොඩි unbalanced force එකක් තියෙන්න ඕනේ. හරි අපි ඒක සාකච්ඡා කරමු චුට්ටක්. දැන් මේ බෝඩ් එක මම මෙහෙම තල්ලු කරා කියලා බෝඩ් එක චලනය වෙන්නේ නැහෙනේ. චලනය වෙන්නේ නැත්නම් මම දෙන බලය අසමතුලිත නැහැ. තේරෙනවනේ සීගිරිය තල්ලු කරා කියලා චලනය වෙන්නේ නැත්නම් මම දෙන බලය අසමතුලිත නැහැ. දැන් උදාහරණයක් මෙහෙම වස්තුවක් තියෙනවා මේ වස්තුවට කවුරු හරි බලයක් දෙනවා මේ පැත්තෙන් 30 නිව්ටන් මේ පැත්තෙනුත් බලයක් දෙනවා 30 නිව්ටන් චලනය වෙන්නේ නැහැ මෙයා සමතුලිතයි හේතුව මෙහෙට දෙන බලය අර පැත්තට දීලා දෙන බලයට සමාන හින්දා මම මේ පැත්තට දෙනවා බලය තව නිව්ටන් 5 දැන් මට කියන්න මේ පැත්තේ බලය ඔක්කොම නිව්ටන් කීයද 35යි දැන් අනිවාර්යයෙන්ම මෙයා न्यूटन 35 පැත්තට චලනය වෙනවනේ චලනය වෙන්නේ 35 න්‍යූටන් බලයේ හින්දාද වැඩිපුර තියෙන 5 න්‍යූටන් බලයේ හින්දාද සරල ප්‍රශ්නයනේ මේ 5 තිබ්බේ නැත්නම් චලනය වෙන්නේ නැහැනේ චලනය වෙන්නේ මේ 5 හින්දානේ නැතුව මේ 35 හින්දා නෙවෙයිනේ ඒ නිසා මේ වස්තුව චලනය වෙන්න බලපාන්නේ 35 න්‍යූටන් නෙවෙයි මේ පස්සේ දුන්න 5 න්‍යූටන් මෙයාගේ සමතුලිතතාවයේ බිඳින මෙන්න මේ 5 නිව්ටන්ට කියනවා බාහිර අසමතුලිත බලය. එහෙනම් යම් වස්තුවක් චලනය වෙන්න බලපාන්නේ බලය නෙවෙයි බාහිර අසමතුලිත බලය. හොඳටම තේරෙනවානේ යම් වස්තුවක් චලනය වෙන්න බලපාන්නේ බලය නෙවෙයි බාහිර අසමතුලිත බලය. රයිට්. ඒක මම ඔය යන්තම් පොඩ්ඩක් කියලා දුන්නේ. ඊළඟට ළමයි දැන් අපි දන්නවා මේ ලෝකේ තියෙනවා පෘෂ්ඨ වර්ග දෙකක් රළු පෘෂ්ඨ සහ සුමට පෘෂ්ඨ මොනවාද පෘෂ්ඨ වර්ග දෙක රළු පෘෂ්ඨ සහ සුමට පෘෂ්ඨ සුමට පෘෂ්ඨ වල ඝර්ෂණයක් නැහැ ඝර්ෂණේ තියෙන්නේ මොන පෘෂ්ඨ වල විතරයිද රළු පෘෂ්ඨ වල විතරයි දැන් අපි මේසයක් තල්ලු කරාට තල්ලු වෙන්නේ නැත්තේ මොන බලයේ හින්දාද ඝර්ෂණ බලයේ හින්දා දැන් මෙන්න මේ වගේ තියෙනවා රළු පෘෂ්ඨයක් හරි මේ තියෙන පෘෂ්ඨය ඇවිල්ලා රළු පෘෂ්ඨයක්. දැන් මොකද දන්නවද මං කරන්නේ?
මේ වස්තුවට චූටි බලයක් දෙනවා. චූටි බලයක් දෙනවා. චලනය වෙන්නේ නැහැ. මේසෙකට පොඩි බලයක් දුන්නාට චලනය වෙන්නේ නැහැ. හේතුව ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨ වලින් හටගන්න ඝර්ෂණ බලයෙන් හින්දා. මේකට චූටි බලයක් දුන්නාට චලනය වෙන්නේ නැහැ. හේතුව මෙන්න මේ පෘෂ්ඨයෙන් හටගන්න ඝර්ෂණ බලයෙන් හින්දා. එතකොට ඝර්ෂණ බලය හටගන්නේ චලිතය වළක්වන්න. ඒ නිසා ළමයි ඝර්ෂණ බලය පවතින්නේ අපි බලය යොදන පැත්තට ප්‍රතිවිරුද්ධව ස්පර්ශ පෘෂ්ඨවලින්. ඝර්ෂණ බලය තියෙන්නේ කොහොමද? අපි බලය යොදන පැත්තට ප්‍රතිවිරුද්ධව මෙන්න මේ ස්පර්ශ පෘෂ්ඨ අතරින් තමයි හටගන්නේ මොන බලයද? ඝර්ෂණ බලය. තේරුණා නේද? හැබැයි මං චූටි බලයක් දුන්නාට චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැති මොහොතේ පවතින මේ ඝර්ෂණයට කියනවා ස්ථිතික ඝර්ෂණ බලය. මොකද්ද කියන්නේ? ස්ථිතික ඝර්ෂණ බලය. මම දෙන බලය පොඩ පොඩ වැඩි කරන වැඩි කරන වැඩි කරන එනකොට චලනය වෙන්න ඔන්න මෙන්න මොහොතක් එනවා. දෙනවනේ අන්න හෙල්ලෙනවද හෙල්ලෙන්නේ නැද්ද? අන්න ඒ වගේනේ. චලනය වෙන්න ඔන්න මෙන්න මොහොතක් එනවා. අන්නේ චලනය වෙන්න ඔන්න මෙන්න මොහොතේ පවතින මේ ඝර්ෂණයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. මොකද්ද කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය? මම තව ටිකක් වැඩිපුර බලය දුන්නොත් අනිවාර්යයෙන්ම චලනය වෙනවා. චලනයේ වෙනකොට තියෙන ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය. මොකද්ද කියන්නේ? ගතික ඝර්ෂණ බලය. ඔන්න ඔය සංකල්පයේ මත පදනම් වෙලා තමයි ළමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කරාම ඔය ටික ඔයාලට මතක් වෙනවා. හරි. සාමාන්‍යයෙන් පෘෂ්ඨ දෙකක් අතර හටගන්න උපරිම ඝර්ෂණ බලය තමයි සීමාකාරී ඝර්ෂණ බලය. හරි. ප්‍රශ්නේ සාකච්ඡා කරමු. විනාඩියක් ඉන්න. දැන් අපට කියනවා මේ ප්‍රශ්නේදී මෙන්න මෙහෙම තර්කයක්. රූපේ දැක්වෙන්නේ සීමාකාරී ඝර්ෂණය පිළිබඳව අධ්‍යයනය කිරීමට සකස් කළ ඇටෝමක්. දැන් මෙන්න මේ ආකාරයට රළු මේසයක් තියෙනවා. රළු මේසේ මෙන්න මේ විදිහට අපි කප්පි දෙකක් දාලා තියෙනවා. දාලා මෙද තියලා තියෙනවා මෙන්න මෙහෙම ස්කන්ධ දෙකක්. මෙතන එක වස්තුවක් තියෙනවා 2 කිලෝග්‍රෑම්. ඒක මත තවත් කිලෝග්‍රෑම් දෙකක් තිබ්බහම අභිලම්බ ප්‍රතික්‍රියා බලය තමයි වැඩි වෙන්නේ ළමයි. දැන් ඔක්කොම කිලෝග්‍රෑම් කීයද? 4යි. ඒතර මේ කිලෝග්‍රෑම් 4යි කියන්නේ පල්ලැහැට ක්‍රියාත්මක වෙනවා මෙයාගේ බර 40යි නිව්ටන්. ඒ ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් තියෙනකොට ඒක 10ෙන් වැඩි කරාම නිව්ටන් වෙනවා. ඒතර බර කීයද? 40යි නිව්ටන්. දැන් මෙතනින් සිරස්ව ඉහළට ක්‍රියාත්මක වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලය. යම් පෘෂ්ඨයක බලය ක්‍රියා කරන දිශාවට ප්‍රතිවිරුද්ධව පවතින බලයට කියන්නේ ප්‍රතික්‍රියා බල. පෘෂ්ඨයට අභිලම්බකව සිරස්ව ඉහළට තියෙන හින්දා මේ බලයට කියනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලය. සාමාන්‍යයෙන් පහළට තියෙන බලය ඉහළට තියෙන බලයට මොනවා වෙනවද? සමානයි. ඒ නිසා අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් 40යි නිව්ටන්. ඒක ගැටලුවක් නෑ, තේරුණානේ දැන්. ඊට පස්සේ ළමයි මේක කරනවා. මෙතන කප්පි දෙකක් තියෙනවා දීලා P කප්පිය සහ Q කප්පිය කියලා. මෙහෙම තන්තුවක් දාලා මේ පැත්තෙන් එල්ලලා තියෙනවා. මෙහෙම තන්තුවක් දාලා මෙහෙනුත් බාරයක් එල්ලලා තියෙනවා. මෙහෙන් පල්ලැහැට ඇති කරන බලය 20යි නිව්ටන්. මෙහෙන් පල්ලැහැට ඇති කරන බලය 80යි නිව්ටන්. මාර වැඩි. රූපේ දැක්වෙන අවස්ථාවේ මේ සීමාකාරී සමතුලිතතාවයේ පවතිනම් එම අවස්ථාවේ පවතින ඝර්ෂණ බලය
දැන් ඔයාලට මේක දිහා බලපුවාම පේනව නේද 80 පැත්තට යන්න ඕනි කියලා යන්නේ නෑනේ දැන් ඔයාලට නිකන් මේක දිහා බලවුවාම හිතෙන්න ඕනේ 80 තියෙන පැත්තට යන්න එපැයි ඒ පැත්තට බලේ වැඩි ඉනේ යන්න එපැයි හැබැයි යන්නේ මෙයා ඉන්නේ සීමාකාරී අවස්ථාවේ මේ පැත්තට තියෙනවා 80යි නිව්ටන් බලය මේ පැත්තට තියෙනවා 20යි නිව්ටන් බලය අපි තන්තු වලින් ඇදලා ඒ චලනය වෙන්නේ චලනය වෙන්න ඔන්න මෙන්න මොහොතේ ඉන්නේ ඉතින් සර් එහෙම වෙන්නේ කොහොමද මේ පැත්තට 80ක් වැඩි මේ පැත්තට 20යි තියෙන්නේ එතකොට මේ පැත්තට 60ක් වැඩිපුර තියෙනවා යන්න එපැයි ඉතින් මේ ගානේ හැටියට යන්නේ නැහෙනේ යන්නේ නැහැ කියන්නේ මෙහෙට තියෙන බලේ මොනවා වෙන්න ඕනද සමාන වෙන්න ඕනේ එහෙනම් අපි නොදන්න මොකද්දෝ බලයක් තියෙනවා ඒ බලය තමයි මේ චලිතය වළක්වන්නට මෙන්න මේ පෘෂ්ඨ දෙක අතරින් හටගන්න ඝර්ෂණ බලය න්‍යූටන් 60ක ඝර්ෂණ බලයක් තියෙනවා උපරිම මේක තියෙන්නේ සීමාකාරී අවස්ථාවේ ඒ කියන්නේ චලණය වෙන්න ඔන්න මෙන්න මොහොතේ අන්නේ චලණය වෙන්න ඔන්න මෙන්න මොහොතේ පවතින මේ ඝර්ෂණ බලයට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය එය මේ පෘෂ්ඨ දෙක අතර ගොඩ නැගෙන උපරිම ඝර්ෂණ බලය ඊට වඩා එක දශමයක්වත් තව ඝර්ෂණයේ වැඩි වෙන්නේ නැහැ එනම් මේ පෘෂ්ඨ දෙක අතර පවතින උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 60යි. දැන් සමතුලිතයි නේද? 60යි 20යි මේ පැත්තට 80යි අර පැත්තට 80යි. දැන් චලනය වෙන්නේ නැහැනේ. එහෙනම් චලනය නොවෙන්නේ මොන බලයෙන් හින්දාද? ඝර්ෂණ බලයෙන් හින්දා. එහෙනම් මේ පෘෂ්ඨ දෙක අතරින් මේ පැත්තට මේක ඇදිලා යන්නේ නැත්තේ මේ පෘෂ්ඨ දෙක අතරින් මේ පැත්තට තියෙනවා ඝර්ෂණ බලය. මේ ඝර්ෂණ බලය තමයි මේ චලිතය වළක්වලා තියෙන්නේ. හරි. අහනවා පවතිනම් පවතින ඝර්ෂණ බලය කොපමණද ලියන්න 60යි නිව්ටන් නිව්ටන් 60යි ප්‍රශ්නේ චූටි සංකල්පේ වැදගත්ත 60යි නිව්ටන් රූපේ දැක්වෙන අවස්ථාවේ Q තරාදි පටි රඳවණයට තවත් 20යි නිව්ටන් බාරයක් යෙදුව විට ඒ චලනයේ වීමට පටන් ගනී මේ පැත්තට තවත් 20යි නිව්ටන් දෙනවා ඒ කියන්නේ මේ පැත්තට තවත් 20යි නිව්ටන් දුන්නා දැන් බය නැතුව මේ පැත්තට යනවා ඇයි මේ බලය වැඩි වෙලක් නැහැ 20ම තමයි පෘෂ්ඨ දෙක අතර පවතින උපරිම ඝර්ෂණ බලය 60යි ඒ කියන්නේ මේ පැත්තට තියෙන උපරිම බලය 80යි නිව්ටන් මේ පැත්තට තව 20ක් වැඩිපුර දැම්මා කියලා මේ පැත්තේ බලය එකක්වත් ආයේ වැඩි වෙන්නේ නැහැ එහෙනම් අනිවාර්යෙන් දැන් අර පැත්තට යනවා දැන් ඒ පැත්තට යන්නේ 100යි නිව්ටන් හින්දාද පස්සේ දුන්න 20යි නිව්ටන් හින්දාද පස්සේ දුන්න 20යි නිව්ටන් මේ පස්සේ එල්ලපු मेतन हरी मेतन मे विस्साई न्यूटन तमाइ लमाइ समतुलितावे बिंदे अन्ने समतुलितावे बिंदिन बले टापिकेनवा बाहिर असमतुलित बले एविट क्रियात्मक बाहिर असमतुलित बले सोयन दियन उत्तरे विस्साई न्यूटन बाहिर असमतुलित बले विस्साई न्यूटन एदी वस्तु चलने वन तुवरने सोयन दान एफ समान एम्मे एफ समान एम्मे මෙන්න මේක කියලා දෙන්න තමයි මම මේ ගාන ගත්තේ. කවදාවත් මේ F'ට දාන්නේ චලනයේ වෙන පැත්තේ තියෙන 100යි නිව්ටන් නෙවෙයි. චලනයට බලපාන බලය. මේ වස්තුවේ සමතුලිතතාවයේ බින්ද මෙන්න මේ 20. මේකට කියනවා බාහිර අසමතුලිත බලය. මේ ගාන හදනකොට F සමාන ma ට දාන්නේ මෙන්න මේ බාහිර අසමතුලිත බලය 20යි නිව්ටන්. සමානයි ස්කන්ධය 2 2 4 කිලෝග්‍රෑම්. ගුණ කිරීම ඒ දෙපැත්තෙන් බෙදා ගන්නවා හතරෙන් හතරට හතර සුළු වෙනවා ඒ සමානයි 5යි ms ඍණ 2 රයි මෙන්න තුවරනේ හදා ගන්න හරි තව පොඩ්ඩයි තව චූටකින් අපේ මේ දේශනී ඉවර කර ගන්න පුළුවන් අපිට හරි ඝර්ෂණය මතක් කරා නේද චලිතය මතක් කරා තාපේ පාඩම් මතක් කරා විද්‍යුත් චුම්බකත්වයේ මලින වීම ඔයගේ විශාල කරුණු ප්‍රමාණයක් අපි මතක් කරලා තියෙනවා ඊට අමතරව ඉතින් අපේ පන්ති ආපු ළමයි දන්නවා ප්‍රශ්න පත්‍ර 30ක් සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම 31ක් නේ ප්‍රශ්න පත්‍ර 31ක් සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම ඊළඟට 10 11 පුනරීක්ෂණ නිබන්ධන කරා ඉතින් මේ වගේ අති විශාල දැවැන්ත වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා සිලබස් එක ගැන්වීමට අමතරව හරි රයිට්
හොඳයි. දැන් අපි යොමු වෙනවා ඊළඟට C කොටස. පහත රූපයේ දැක්වෙන්නේ මිනිසාගේ වුක්ක තුල ඉතා වැදගත් ඒකකයක්. ඔයාලා දන්නවා අපේ ශරීරයේ සෑම ශෛලයකම රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. එතකොට දැන් මම පාඩම් වලදීත් කියලා දීලා තියෙන්නේ මොනාහරි ඔයාලා වැඩ කරනකොට අපද්‍රව්‍ය හැදෙනවානේ. ඔයාලා මොනාහරි දැන් විභාග ඉවර වෙනකොට විභාග ශාලාවේ කොච්චර අපද්‍රව්‍ය තියෙනවද? ඕවා පහුව දායකන ශාලාවේ තියන්නේ නැහැනේ, අතු ගාලා අයින් කරලා දානවා. ඒ වගේ තමයි ළමයි අපේ ශෛලවල සිද්ධ වෙනවා රසායනික ප්‍රතික්‍රියා. මේ ශෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා වලට කියනවා පරිවෘත්තීය ප්‍රතික්‍රියා. මේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වලදී හැදෙනවා අනවශ්‍ය ද්‍රව්‍ය, නිෂ්ප්‍රයෝජනවත් ද්‍රව්‍ය. ඒවට අපි කියනවා බහිෂ්රාවී ද්‍රව්‍ය. ඕවා අපේ ශෛලවල තියාගන්නේ ශෛල වලින් බැහැර කරනවා. ඒ බහිෂ්රාවී ද්‍රව්‍ය බැහැර කරනවාට අපි කියනවා බහිෂ්රාවය කියලා. අපේ ශරීරයේ වැඩිම බහිෂ්රාවී ද්‍රව්‍ය ප්‍රමාණය පිට කරන්නේ ළමයි මෙන්න මේ වහුගඩු වලින්. මෙන්න මේ වහුගඩු වල තියෙනවා මෙම වුක්ක පිරමීඩ. මෙන්න මෙහෙම තියෙනවා, මම කෙටියෙන් අඳින්නම්. මේක මම YouTube එකේ දාලා තිබ්බා, මේකේ වීඩියෝ එක බලන්න. මේ වහුගඩු වලින් පිට කරන බහිස්රාවී ද්‍රව්‍යය තමයි මූත්‍රා. චූකේලා කියන්නේ දන්නවන්නේ නැහැ. දැන් මේ මූත්‍රා පෙරන්ට මේ වකුගඩු වල තියෙනවා ළමයි පොඩි කෝප්ප වගේ ඒකක జాතිය. අපි ඕකට කියනවා බෝමන් ප්‍රාවරය. ඔය බෝමන් ප්‍රාවරයේ සහිත කෝප්පෙන් ඇවිල්ලා මෙහෙම පෙරලා ගෙනල්ලා දානවා විශේෂ නාලයකට. ඒ නාලයෙන් තමයි මූත්‍රා පෙරලා ගෙනල්ලා මෙහෙම ගෙනල්ලා මේ ශ්‍රෝණිය කියන තැනට දාන්නේ. ඔහොම තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ මූත්‍රා පෙරන්ට දායක වෙන මේ සුවිශේෂී ඒකකයට කියනවා අපි වුක්කාණුව. මොකද්ද කියන්නේ වුක්කාණුව? ඔය වෘක්කාණුවට වෘක්කීය දමනියෙන් තමයි මූත්‍රා ගේන්නේ. වෘක්කීය දමනියෙන් ගේන මූත්‍රා ටික මේ වුක්කාණුවෙන් පෙරලා අරගෙන ගෙනල්ලා සංග්‍රාහක නාලයට දාලා ශ්‍රෝණිය හරහා මූත්‍රාශයට යොමු කිරීම තමයි කරන්නේ. එතකොට මේ මූත්‍රා පෙරීමේ ඉතා වැදගත් කාර්යයක් කරන්නේ මෙන්න මේ වෘක්කාණුව. මම ඔයාලට කියලා දෙන්නම්. ඒ වෘක්කාණුව තුළ මූත්‍රා පෙරීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඉතාම කෙටියෙන් ළමයි හරි. මේ වෘක්කාණුවේ තියෙනවා මෙහෙම කෝප්පයක් වගේ එකක්. අපි ඕකට කියනවා බෝමන් ප්‍රාවරය. ඒක ගාව තියෙනවා දඟර ගැසුණු නාල ටිකක්. අපි කියනවා අවිදුර සංවලිත නාල. ඊට පස්සේ ඒවා මෙහෙම පල්ලැහැට එනවා. පල්ලැහැට ඇවිල්ලා යූ හැඩේ කොටසකට යනවා. මෙන්න මේ යූ හැඩේ කොටසට කියනවා හෙන්ලේ පුඩුව. එතනදී පොඩ්ඩක් හීනි වෙලා තියෙනවා. මේ හෙන්ලේ පුඩුවේ පහළට යන බහවුවට කියනවා අවරෝහණ බහවුව. ඉහළට එන බහවුවට කියනවා ආරෝහණ බහවුව. මාර දේවල් අපේ ඇඟ ඇස්සේ තියෙන්නේ නේද? ඉතින් නම් ටිකම නේ පාඩම් කරන්න ගියපමනේ වෛද්‍ය විද්‍යාව එහෙම කරනකොට තව කොච්චර තියෙනවා මේවා ඇස්සේ තියෙන ඒවාත් එක්ක ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙහෙම උඩට ඇවිල්ලා ආයෙත් තියෙනවා දඟර ගැසුම් නාල. අපි වල කියනවා විදුර සංවලිත නාල. ඒව තමයි ගිහිල්ලා වැටෙන්නේ සංග්‍රාහක වාහිනියට. මෙන්න මෙහෙම. මේ තමයි මූත්‍රා පෙරණ වෘක්කාණුව. මේ තමයි මූත්‍රා පෙරණ කෝප්පේ බෝමන් ප්‍රාවරය. අවිදුර සංවලිත නාල, විදුර සංවලිත නාල, හෙන්ලේ පුඩු, අවරෝහණ බහුව, ආරෝහණ බහුව, සංග්‍රාහක නාලය. දැන් මෙන්න මේ වෘක්කීය දමනියෙන් එනවා ළමයි නාලය බෝමන් ප්‍රාවරයේ ඇතුළට ඇවිල්ලා රුධිර වාහිනී ගුලියක් මෙහෙම හැදිලා මෙහෙම තියෙනවා. මේ ඇතුළට එන වාහිනිය ඊට පස්සේ මෙහෙම එළියට යනවා වාහිනිය. මෙන්න මේ බෝමන් ප්‍රාවරයේ ඇතුළේ තියෙන රුධිර කේශනාලිකා ගුලියට කියනවා ගුජ්ජිකාව. මොකද කියන්නේ ගුජ්ජිකාව? මේක ඇතුළට එන වාහිනියට කියනවා අභිවාහී දමනිකාව,
එළියට යන එකට කියනවා අපවාහි දමනිකාව. අභිවාහි දමනිකාවට වඩා අපවාහි දමනිකාවේ විෂ්කම්භය අඩුයි. බටේ හීනි. ඒ නිසා මේ ගුජ්ජිකාව ඇතුලේ රුධිර පීඩනය වැඩි වෙලා රුධිර කේශනාලිකා මිරිකිලා මේ රුධිර වාහිනී අස්සේ තියෙන තරලය හරියට රෙද්දක් අස්සේ වතුර වෑස්සෙනවා වගේ හිතන්න ඕන නිකන් මොනා හරි ඔයාලා මේ ද්‍රව්‍ය ටිකක් අරගෙන ගොළු බෙල්ල ටිකක් අරගෙන රෙද්දකින් වට කරලා දාලා වෙලා මිරිකනවා මිරිකෙනුට අර ගොළු බෙල්ලෝගේ සෙවල බේරෙනවනේ රෙද්දේ අන්න ඒ වගේ තමයි ළමයි මෙන්න මේ ගුජ්ජිකාව ඇතුලේ රුධිර පීඩනය වැඩි වෙලා රුධිරයේ තියෙන ප්ලාස්මීය තරලය බෝමන් ප්‍රාවර කුහරය තුලට රිංගනවා කොහටද රිංගන්නේ බෝමන් ප්‍රාවර කුහරය තුලට රිංගනවා ජලය ලවණ ඖෂධ විටමින් ප්‍රෝටීන් ඇඟට ඕන දේවල් එපා දේවල් ඔක්කොම දැන් මේක ඇතුලට රිංගනවා අන්න එහෙම රිංගන තරලයට අපි කියනවා ගුජ්ජිකා පෙරණය ඒ ගුජ්ජිකා පෙරණය තුල මෝත්‍රාක් තියෙනවා ශරීරයට ඕන දේවලුත් තියෙනවා තේරෙනවා නේද අන්න එහෙම ගුජ්ජිකාවෙන් බෝමන් ප්‍රාවර කුහරය තුලට ශ්‍රාවය පෙරිලා එනවට අපි කියනවා අති පරිශ්‍රාවණය මොකද්ද කියන්නේ අති පරිශ්‍රාවණය කියලා කියනවා දැන් ඔය තරලයේ මෙහෙම අවිදුර සංවලිත නාලෝස්සේ මෙහෙම ඇවිල්ලා හෙන්ලේ පුඩුව ගාවට එනකොට පොඩ්ඩක් බ්ලොක් වෙවි හිමීට යන්නේ යනකොට මේ එන රුධිර වාහිනී මොකද කරන්නේ හෙන්ලේ පුඩුව වට කරගෙන ඉන්නවා වරෙන්කෝ කියලා ඉන්නවා වට කරගෙන වට කරගෙන ඉන රුධිර කේශනාලිකා මොකද කරන්නේ මේ එන තරලයේ තියෙන රුධිරයට ඕනේ කරන දේවල් නැවත නැවත රුධිරයට ගන්නවා ජලය ඕනේ නම් ඇඟේ වතුර අඩුයි නම් මූත්‍රාත් එක්ක වතුර වලට යන්න නොදී වතුර ටික ටක් 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 ගා ලේ වලට ගන්නවා ග්ලූකෝස් ටික 100%ක් නෝ ග්ලූකෝස් මූත්‍රාත් එක්ක යන්න දෙන්න බෑ කීයටවත් ग्लूकोज के अगट होने दे अगे मूत्रा तक की अग के ईट पास गटलू ऐति इन सब मूत्रा तक ग्लूकोज अंट नदी मेतनी मेतन पेरीला तर ग्लूकोज उम रुद्रे गण एल्ब्यूमीन वर्ग प्रोटीन वर्ग मे हेम दिया रुद्रेट गण अन्म हेन्ले पुड़ असल रुद्रेट ओण कर्ण देवा नवत रुद्रेट अवशोषण कर गोडिकेनवा वरणीय प्रतिशोषण ඒ වර්ණීය ප්‍රතිශෝෂණයෙන් පස්සේ ඉතිරිවන තරලය ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා සංග්‍රාහක නාලයට වැටෙනවා. අන්නේ සංග්‍රාහක නාලයට වැටෙන තරලයට අපි කියනවා මූත්‍රා කියලා. ඒ මූත්‍රා ඇවිල්ලා ශ්‍රෝණියට වැටිලා ශ්‍රෝණියෙන් ඒවා මූත්‍ර වාහිනිය ඔස්සේ මූත්‍රාශයට යනවා. බැරි වෙලාවත් ඔයාලා වතුර අඩුවෙන් නම් බොන්නේ නේද ලවණ අධික කෑම කනවා වතුර අඩුවෙන් නම් බොන්නේ ඔයාලගේ ඇඟට හෙන්ලේ පොඩුව අසලදී වැඩිපුර වතුර ප්‍රතිශෝෂණය වෙනවා. මොකද ඇඟේ වතුර අඩුයිනේ. ඒ නිසා මූත්‍රාත් එක්ක වතුරට යන්න දෙන්නේ නැත්. ඔපි කොහෙද යන්නේ? මෙහෙ වර කියලා ඉවර වෙලා වතුර ටික ඔක්කොම රුධිරයට ගන්නවා. එතකොට මූත්‍රාත් එක්ක වතුර හොද්දටම අඩුයි. දුබුරුම දුබුරු පාට තරලේ තමයි දැන් යන්නේ. ඒවා ගිහිල්ලා මෙන්න මේ ශ්‍රෝණිය හරිය එකතු වෙනවා. එකතු වෙනකොට ලවණතාවයේ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා සමහර වෙලාවට මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයත් ඔයාලා කල් දානවා. ඇයිදී වතුර බොන්නේත් නැහැ වැඩිපුර මූත්‍රා යන්නේත් නැහැ ඔක්කොම මෙතන එකතු වෙලා මෙතනයි මූත්‍රාශය එකතු වෙලා. තේරුණාද? මූත්‍රා පිට කරන්නේ අද බෑ හෙට වගේ නිකන් දවස් දෙකකට විතර සැරයක් මූත්‍රා පිට කරන්නේ. අන්තිමේ මොකද වෙන්නේ? ලවණ සාන්ද්‍රණය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අර කලබු වල ලුණු ස්පටික හැදෙනවා වගේ මෙන්න මේ ශ්‍රෝණියේ සහ මූත්‍රාශයේ කැල්සියම් ඔක්සලේට් ස්පටික හැදෙනවා. අන්න ඒතර අපි කියනවා වකුගඩු වල ගල් මූත්‍රාශයේ ගල් හැදිලා එතකොට හරි වේදනාවක් එනවා මූත්‍රා පිට කරන්න අමාරුයි කැක්කුම වැඩි ඊට පස්සේ සැත්කම් කරලා මේවා අයින් කරන්න ඕනේ නැත්නම් දිය කරලා අයින් කරන්න ඕනේ හරි නැතුව අය කුළු ගෙඩියක් අරන් ගිහලා කඩන්ට ඒ දින කළු මේ කැල්සියම් ඔක්සලේට් ටික නේද ඉතින් මේවා මොන එතකොට අමාරුයි ඒ නිසා මේ වැති නොවෙන්න ඔයාලා කරන්න ඕනේ එකම දේ තමයි ජලය පුළුවන් තරම් අධික ලෙස හොඳට පානය කරන්න ඕනේ එතකොට ඔයාලට මේ තත්ත්වය ඇති වෙන එක මොනා කරගන්න පුළුවන්ද වළක්වා ගන්න පුළුවන් හොඳයි අපි උත්තර ගමු ළමයි ටක් ගාලා එතකොට මේ ප්‍රශ්نين වැඩ ටික අවසන් කරගන්න පුළුවන්
මිනිසාගේ මූත්‍රා නිපදවීමට අදාළ ප්‍රධාන පියවර තුන ලියන්න. ලියන්න එක අති පරිශ්‍රාවණය. එක අති පරිශ්‍රාවණය. දෙක වරණීය ප්‍රතිශෝෂණය. දෙක වරණීය ප්‍රතිශෝෂණය. තුන ශ්‍රාවය. තුන්වෙනි එක ශ්‍රාවය. ඉහත රූපේ වරණීය ප්‍රතිශෝෂණයේ සිදුවන ස්ථාන්ට අදාළ අක්ෂරය C හෙන්ලේ පුඩුව ගාව දිනේ රුධිරේ නෝන කරන දේවල් නැවත ගන්න C වරණීය ප්‍රතිශෝෂණයේදී සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන ද්‍රව්‍ය දෙකක් ලියන්න ලියන්න සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන ද්‍රව්‍ය දෙකක් එකක් ග්ලූකෝස් අය ඇල්බියුමින් ग्लूकोस पिटवेंड देंड बहलामाई मुकद हेतु दें दिये वेडिया रोगे हेम दीन वाना रुदिरे ग्लूकोस माट्टम वेडि वेला इतको वेडिपुर दीन ग्लूकोस पिटकरान क्रमयाक नेति उनहाम वग्वडु हरा पिटवीम सिद्ध वेनो एम नेत्तन सामान्य ग्लूकोस इलागड़ प्रोटीन जीर्णें है देन वाने अमाइनो अम्ल ए अमाइनो अम्ल वल्ट हेम पिटवेंड देंड बहलामाई हरि इव संपूर्णें उरागंडोने හරි සිලබස් එකේ තියෙන ග්ලූකෝස් ඇමයිනෝ ආම්ල ප්‍රෝටීන් ජීර්ණෙන් හැදෙන ඇමයිනෝ ආම්ල සම්පූර්ණයෙන් ප්‍රතිශෝෂණය වෙන්න ඕනේ. X සහ Y රුධිර නාල අතර ඇති වෙනස්කමක් සඳහන් කර එම වෙනස ප්‍රයෝජනවත් වන ආකාරය සඳහන් කරන්න. X කියන්නේ ඇතුළට යන එක, Y කියන්නේ එළියට එන එක. ලියන්න X වලට වඩා Y හි X වලට වඩා Y හි විෂ්කම්බය අඩුය يعني අභිවාහි දමනිකාවට වඩා අපවාහි දමනිකාවේ විෂ්කම්බය අඩුයි විෂ්කම්බය අඩුය එවිට එවිට ගුජ්ජිකාව තුල එවිට ගුජ්ජිකාව තුල රුධිර පීඩණය වැඩි වී එවිට ගුජ්ජිකාව තුල රුධිර පීඩණය වැඩි වී अति परिश्रावणे कार्यक्षम वे अति परिश्रावणे कार्यक्षम वे इलागड़ केनवा पीहा क्यू रुधिर वाहिनी वाल नाम सॉरी पीहा क्यू नाल वाल नाम लिया ने केनवा पी अविदुर संवालित नाल पी अविदुर संवालित नाल क्यू විදුර සංවලිත නාල විදුර සංවලිත නාල හරි B රුධිර නාල වල සිට A කුහරයට පෙරියෙන තරලය හඳුන්වන නම ගුජ්ජික පෙරණය ගුජ්ජිකා පෙරණය ගුජ්ජිකා පෙරණය එහා පැතර එන්න ඇතැම් පුද්ගලයන්ගේ මූත්‍රාශය හා වුක්කාශිතව ගල් ඇතිවන අවස්ථා ඔබ අසා ඇත මෙම රෝගී තත්ත්වයට හේතු වන ප්‍රධානතම ලවණය කැල්සියම් ඔක්සලේට් රෝගේ වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් ප්‍රමාණවත් පරිදි පිරිසුදු ජලය පානය කිරීම මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය කල් නොදැමීම නේද කල් දාන්න එපා ඒක හරි මුත්‍රාපිට කිරීම අවශ්‍යතාවය කල් නොදැමීම ලවණ අධික ආහාර වැඩිපුර අනුභව නොකිරීම සහ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම වගේ දේවල් ඉතා වටිනවා. දැන් ළමයි ගොඩාක් අද දවස පුරාවටම සාකච්ඡා කරපු හින්දා තමයි මම නවවෙනි ප්‍රශ්නේ කරන්නේ නැත්තේ. නැත්තම් නවවෙනි ප්‍රශ්නේත් හොඳ තියරි එකක් එහෙම තියෙනවා සාකච්ඡා කරන්න. මම ඒකේ පොඩියේ වැදගත් වෙන කරුණුත් එක්ක ලියලා ඔයාලට මොන හරි වැදගත් වෙන දේවල් තියෙනවා නම් ඒවත් පොඩිවට සටහන් කරලා අවශ්‍ය කරන තියරිත් වෙන වෙනම මම මේ පැහැදිලි කරනවා වගේම ලියලා මේ 9 වෙනි ප්‍රශ්නේ ආන්සර් එක මම වෙනම දාන්නම් මගේ Telegram group එකට. එතකොට ඔයාලට මේ 9 වෙනි ප්‍රශ්න discussion එක බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර ටිකක් මම ඒකට දාන්නම් साकच्चा करना हुदाई बहुवर्ण हतलिया साकच्चा करना कहने विषय निर्देश तेन हतलिया मता पिन मई सुपीरियरता ना नमुदेन गेटलूती मे कालवेलाव सह मे पारिगणक तीरदीहा
ගොඩාක් වේලාවක් බලාගෙන ඉඳ ගියාම මතුවෙන ගැටලුව තියෙනවානේ. ඒ නිසා මම ඒක කරන්නේ නැහැ. හරි උත්තර ටික මම YouTube channel එකේ මේ වීඩියෝ එකට යටින් තියෙන description එකේ දාලා තියෙනවා බහුවර්ණ එකේ උත්තර ටික. ඔයාලා copy කරගන්න ඊට අමතරව Telegram group එකටත් දාන්න. හරි. එතකොට මේ ओ लेवल विभागे विभागे मेवर लियन वेणुन अवसान मम साक्षा करल दुन ए दवंत संमंत्रणे तमय वया मे निमावट पात्करा हेमोट मम की अन्े हेमदेम मम की देमय एतमय ओ लेवल निवे जयगण जयगण विभागे उतन मत यागंड ए लेवल हरि मन दिमापियत गुड़ा कटे मे कहगने अपे देश गुड़ा वटिंड मम्मे वटिना दियाने दिमापियो गुड़ावट लमाई ओ लेवल विभागेटाई शिष्यत्व विभागेटाई महंसी करवनवा पुदुम विधियट लमाई गेन होयला बलनवा इगेन गन्नी कोहोमद कियला बलनवा पोत्पत बलनवा याने क्लास मुनाद कियला बलनवा ए वगे लमाई गेन पुदुम उनांदुवकिन अपे देमापियो ओ लेवल ए लेवल कालेदी इन्नवा हबै उसस पेलेट गियपु गमन लमयाट लमयागे देवल करगेन यन्न दीला देमापियो लमाई गेन टिकक ऐत वेनवा एही अवसान प्रतिफले लेस ओ लेवल होदर पास वेच्च गोडक लमाई उसस पेल समत् नैतव गोडक अवासनावंत तत्व पत्नों इन सामान दिमापियोंगे लुक इली मकरण एतमय ओ लेवल वेलदी लमयागन दूनंदूट वड වැඩි උනන්දුවක් අනිවාර්යයෙන්ම උසස් පෙළ කාල සීමාවේදී දක්වන්න මොකද අවශ්‍යම විභාගයේ ඕ ලෙවල් නෙවෙයි ඒ ලෙවල් ඒ වගේම ළමයාට විෂය ආසාවෙන් කරගෙන යන්න සලස්සන්න ඒ කියන්නේ වැඩිපුර ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න එපා ළමයාගේ ඇඟට කවදා හරි දවසක දැනුනොත් මම මේ විභාගයේ කොහොම හරි ජය ගන්නවාමයි කොහොම හරි වැඩ කරනවාමයි කියන අවශ්‍යතාවයේ ළමයාට දැනුනොත් අන්න එදායින් පස්සේ ළමයා इताम सार्थक अनागत अद्वा गमन करना अन्े अवश्यतावे लमयट धन दूर हरी लमया तेक्ला वेरट कर लम इंट मम की अन्े ये अवश्यतावे तमंग हितट धन अवस्थाव इले बेन तेक् वाला गांट पीलिवल वेडकर अंट यम मोहतक दिवाला हिते ये आसाव पहालवेनवा किसे होम विश्वविद्यालय गेहि हरी इंजीनियर पीटे वैद्य पीटे ताक्षणिक पीटे परगणक पीटे गेहि किसे हो උසස් අධ්‍යාපනයක් ලැබනවා කියන අදිෂ්ඨානය යම් මොහතකදී පහළ වෙනවා අන්නේ පහළ වෙච්ච දවසේ ඉඳලා ඒ ළමයා කඩියා වගේ රෑ දවල් නිදි නොමරා හරි රෑ දවල් නොම් ඉතාම වෙහෙස මහන්සි වෙලා නිදි මරාගෙන පාඩම් කරලා එයා කොහොම හරි ඒ ඉලක්කය ජය ගන්නවා ඒක තමයි එන්න ඕනේ අන්නේ අවශ්‍යතාවයට එනකන් හරි ඒ අවශ්‍යතාවය දැනෙනකන් ඔයාලා හොඳට වැඩ කරන්න හොඳටම अंग संपूर्ण विषय आवरण कर विविध विषयान्वल गुरु एलेवल का विटिम विट मारकरला विषय अवल कर गंपालमय गान वेरटी करगने अंडेट एलेवल हुद्र जयगनी मे हेकि इंता मुना मुन हरी वेद उपदेश वीडियो मंगिंग हरी मंग वेलट लबादे कटेत करना इधं हेमोम मे कील करण हर इतर अरगन ओ लेवल विभागे हटम मून देंड इताम वासनावंत अनागत अंडवेलट अवस्थावती ऐनिसा अनिवार्य इलाक जायगंड ऐना मीट वा वेड़ कील अन्न विलावगान हेमोम इताम सार्थक ओ लेवल विभागे अन्न एवगेमो वेलट इताम सार्थक ओ लेवल विभागे हेमोटम ए नमयागंड शक्ति धैर्य वासनाव सीलु भाग्य उदावे वाक्य प्रार्थना करमीन अपे मे सम्मंत्रणे मेतनी अवसान कर्म सिर्दिनाटम जय वेवा आई बोवन।